නෙවෙයි පාසල් වැඩවලට නමුත් කොහොම හරි විශ්වවිද්‍යාලයට එන්න මට හැකියාව ලැබුණා. විශ්වවිද්‍යාලයේ ඇවිල්ලා අපි පළවෙනි නම්නීකරණ වැඩසටහන වලදී දැනගන්නට ලැබුණා මේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ තියෙන වනහා පාසලක විද්‍යා අධ්‍යනාංශය කියලා අධ්‍යනාංශයක්. මම ඒක ඉගෙන ගන්න ඕනේ කියලා මට හිතුනේ. මොකද මේකේ ෆීල්ඩ් විසිට් එහෙම ගොඩක් වැඩි කියලා දැනගන්න ලැබුණා. ඉතින් ඒ නිසා මම මෙම විෂය තෝරාගත්තා. තෝරගෙන ටික දවසක් යද්දී අපිට ජ්‍යෙෂ්ඨයන්ගෙන් දැනගන්න ලැබුණා මේ මෙම අධ්‍යනාංශයේ තියෙනවා අපේ ෆැකල්ටි එකේ තියෙන පැරණිම සංගමයක් වනහා පාසලක විද්‍යා සංගමය 1995 ආරම්භ කරලා මේ දක්වා පැවතගෙන යන සංගමයක්. ඉතින් අපිත් ඒ සංගමයට සම්බන්ධ වෙලා විවිධාකාර කටයුතු සිදු කරා. දේශන, ගවේෂණ, ශ්‍රම දාන වගේ වැඩසටහන් රාශියක්. ඒ වගේම ටික දවසක් යද්දී දැනගන්න ලැබුණා අප අධ්‍යනාංශය සතුව තියෙනවා පහතරට වැසි වනාන්තර කොටසක් යගිරල වැසි වනාන්තරයේ කොටසක් අපේ අධ්‍යනාංශය සතුව තියෙනවා. ඒකේ වැඩ කටයුතු කරන්න පුළුවන් මේ වනහා පාසලක විද්‍යාව ඉගෙන ගන්න ඕන ළමයෙක්ට කියලා ඉතින් දැනගන්න ලැබිලා අපිත් මේ ගැන උනන්දු වෙලා එහෙ දෙතුන් සැරයක් ගියා. ගිහිල්ලා මේ එතන වැඩ කටයුතු කරද්දී මටත් ආසාවක් ඇති වුණා. ඉතින් අපි ඒ දවස්වල මගේ හිටපු ජ්‍යෙෂ්ඨයෝ කීප දෙනෙක් මේ වගේම පා ගමන් ගවේෂණ වලට කැමති එතකොට කනිෂ්ඨ මල්ලා දෙතුන් දෙනෙක් එහෙම අපි කට්ටිය එකතු වුණා. ඉතින් අපි කට්ටිය එකතු වෙලා සංගමයෙන් නිතර නිතර වගේ පුළුවන් හැම වෙලාවෙම අපේ ෆ්‍රී වෙලාවල් වලදී අපි නිතර නිතර කොහේ හරි ඇවිදින්න විශේෂයෙන් මුලින් පටන් ගත්තේ පා ගමන් යන. ඊට පස්සේ ඒක ගවේෂණ වගේ දේවල් වලට අපි යොමු වුණා. ඉතින් මට මතක් වෙනවා අපි මුලින්ම යගිරල ගිහිල්ලා කළේ පැලතවානක් සකස් කරපු එක. මොකද ඒ වෙනකොට යගිරල කැලෑව පයිනස් වගා කරලා අතීත මේ අර තුනිලෑලි සංස්ථාවට දෙවහෙලීමෙන් එලිකුණු භූමි නැවත පයිනස් වගා කරලා දැන් ඒව හායනෙට ලක් වෙලා තිබ්බ. ඉතින් ඒ දවස්වල වැඩසටහනක් ක්‍රියාත්මක වුණා මේ යගිරල වනය නැවත ප්‍රතිස්ථාපනය කරන්න. ඉතින් ඒකට අවශ්‍ය පැල සකස් කරන්න අපි ඒ පැලතවන සකස් කරන්න තමයි අපි මුලින්ම යගිරලට ගියේ. ඉතින් එහෙම වැඩ කළා අපි. ඊට පස්සේ අපේ ජ්‍යෙෂ්ඨයෝ සහ අපි එකතුන කණ්ඩායම කීප දෙනා නිතර නිතර යගිරල ගියා මාළු බලන්න, සත්තු බලන්න, එක එක දේවල් වලට. ඉතින් අපේම තැනක් වගේ වුණා. ඔහොම ඉන්නකොට එතන තව මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා අපිට ඉතින් හිතුණා. ඒ වගේම අපි යගිරල විතරක් නෙවෙයි, මට මතකයි එක සැරයක් චමිත් මල්ලි, උමේෂ් ඔය වගේ මල්ලා දෙතුන් දෙනෙක් එකතු වෙලා අපි ගියා නකල්ස් වනාන්තරයේ ගවේෂණයකට ගියා. නකල්ස් වල ඒ අනගමන, එතකොට මොකද අපි දෙවන වසර වගේ හිටියේ, එතකොට ඉතින් ඒ තරම්ම මූල්‍ය ශක්තියක් දැන. ඉතින් අපි ගෙනියව මට මතක විදිහට කෑම ද්‍රව්‍ය කිහිපයක්, ඒ වගේම පොඩි කොටසක්, ඒ වගේම අය අරන් ගියා අපි පාන් රාත්තල. මට මතකයි චමිත් මල්ලිට තමයි පාන් රාත්තල බාර දීලා තිබ්බේ. ඉතින් අපි ලන්තෑරමකුත් අරන් ගියා භූමිතෙල් එහෙම දාලා. කියන්න සන්තෝෂයි චමිත් මල්ලි ලන්තෑරුමයි පාන් රාත්තල එකට දාලා තිබ්බේ. ඉතින් අපිට ගමනේදී කණ්ඩුනේ භූමිතෙල් රහ තියෙන පාන්, ඒ වගේ රසවත් සිදුවීම් තියෙනවා. අය අපි මහවිලච්චියේ ගවේෂණයකට ගියා. ඇත්තටම ඒ වනහා පාසලක විද්‍යා සංගමයේ වැඩකටමයි ගිහිල්ලා. එතකොට අපි එහෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරියෙක් සමග තමා අපි කැලේ ඇතුළේ ගියේ. මොකද වනාලි ඉන්නවා කියලා අපිට කිව්වා හතර විතර වෙද්දී අනිවාර්යෙන් එන්න. කොහොම හරි කැලේ මගක් යනකොට GPS එහෙම ගෙනියන්න උවමනාවකුත් නැහැ. මොකද ඒ මහත්මයා දන්නවා කියලා කිව්වා කැලේ විස්තර සියල්ල. ඊට පස්සේ කොහොම හරි මගක් යනකොට අපිට තේරෙනවා අපි එකම තැන කැරකෙනවා කියලා. බලනකොට නිලධාරියත් හරියටම පාර දන්නේ නැහැ. ඉතින් බොහොම අමාරුවෙන් ෆෝන් වල GPS භාවිතා කරලා අපි එදා කැලෑවෙන් එළියට ආවා හැන්ද වෙද්දි. ඒ වගේ රසවත් සිදුවීම් තියෙනවා. ඉතින් ඔහොම විවිධාකාර ගවේෂණ අපි සිද්ධ කරා. දූවිලියල්ල ගියා නකස්සල දූවිලියල්ල, එතකොට තුන් ඉස්ගල තරණය කරා.
මීමුරේ පැත්තට ගියා. ඔය වගේ ගමන් රාශියක් අපි සිද්ධ කළා. ඉතින් ඔහොම ඉන්නකොට මට හිතුණා මොනවා හරි විද්‍යාත්මක දෙයක් කරොත් හොඳයි නේද? කියන්නේ හැමදාම අපි යනවා ගිහිල්ලා සත්තු බලන්න ෆොටෝස් ගහගෙන යනවා විතරයි නේ කියලා. ඉතින් හිතලා මට හිතුණා දැන් යගිරළම මොනවා හරි කරොත් හොඳයි නේද කියලා. ඉතින් ඒ දවස්වල මම විශේෂ දැනටත් විශේෂ ආශාවක් තියෙන මගේ සත්තුන්ගෙන් උරග සහ ඔබේ ජීවීන් පිළිබඳව. ඉතින් උරග සහ ඔබේ ජීවීන් පිළිබඳව කුමක් හෝ පර්යේෂණයක් කළා නම් හොඳයි නේද කියලා. ඒතකොට මම මෙලොන් දෙයක් දන්නේ පර්යේෂණ සම්බන්ධයෙන්. ඉතින් මම පොඩි ප්‍රපෝසල් එකක් හදාගෙන ගිහින් ප්‍රියාන් සර්ට පෙන්නුවා, ආචාර්ය ප්‍රියාන් පෙරේරා සර්ට. සර් එතකොට මේ පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන එවකට සත්ව විද්‍යා අධ්‍යනාංශයේ ඉන්න හිටපු නයන විජයතිලක ආචාර්ය නයන විජයතිලක සර් ළඟට මාව යොමු කරා. ඉතින් මම සර්ත් එක්ක කතා කරලා පස්සේ හරි අපි කරමු කියලා සර්ත් එකතු කරගෙන අපි යගිරළ ගිහිල්ලා ඒ පර්යේෂණයට අවශ්‍ය දත් එකතු කරා. ඉතින් ඊට පස්සේ මම මට දැන් මගේ තීනයක් තිබ්බා ලංකාවේ ඉන්න උරග සහ ඔබේ ජීවීන් පිළිබඳ විශේෂඥයන් කොහොම හරි හම්බෙලා දැන ඇඳිනගෙන එයාලගෙන් මේ ගැන තව තවත් ඉගෙන ගන්නවා කියලා. ඉතින් ඒක යම් තරමකට සාර්ථක වුණා නයන සර් මට අඳුර ගන්න ලැබීමෙන්. ඉතින් මම නයන සර්ත් එක්ක දිගට වැඩ කරගෙන යනකොට නයන සර්ගේ එක පර්යේෂණයක් තිබ්බා ලංකාවේ ඉන්න කටුසන්ගේ DNA සම්බන්ධ පර්යේෂණයක්. ඉතින් ඒක කරන්න කැමතිද කියලා නයන සර් මගෙන් ඇහුවා. මාත් කැමති වෙලා දැනට මම ඒ පර්යේෂණ සහකාර වශයෙන් කටයුතු කරනවා. දැනට මට පර්යේෂණ කටයුතු සඳහා ලංකාවේ පුරාම පර්යේෂණ සාම්පල් එකතු කරන්නට යන්න සිද්ධ වෙනවා. දැනටත් යනවා. නිතර නිතර මේ පිළිබඳ ගවේෂණ අපි සිද්ධ කරනවා. ඉදිරියේදී ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා නිකුත් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වගේ වැඩ කටයුතු සියල්ලකටම මූලික අඩිතාලම හම්බුනේ අපේ වනහා පාසලක විද්‍යා අධ්‍යනාංශයේ වනහා පාසලක විද්‍යා සංගමයේ නිසාමයි. සංගමිනුත් අපි ඉන්න කාලේ ගොඩක් වැඩ කටයුතු කළා. විවිධාකාර දේවල් සංවිධානය කළා, පැලසිටුීමේ ව්‍යාපෘති වගේ දේවල්. ඉතින් මේක මම හිතන්නේ වනහා පාසලක විද්‍යා අධ්‍යනාංශයේ ඉගෙනුම ලබන්න ලැබීමම මම ඊටම භාග්‍යයක් ලෙස සලකනවා. මං අද ඉන්න තැනට එන්නට මේ වනහා පාසලක විද්‍යා අධ්‍යනාංශයේ වගේම වනහා පාසලක විද්‍යා සංගමයත් බෙහෙවින්ම හේතුවක් වුණා කියලා මම ආඩම්බරෙන් කියනවා. ස්තුතියි. හොඳයි අධිකාරී මහින්තයන්, අපිට මහනුවර ප්‍රදේශයේ ඉඳලා ඇවිල්ලා අපේ විශ්වවිද්‍යාලයට මුල්ම දවසේ අර මේ නාට්‍යයක් කරන්නේ සුකරි. මොකද නාට්‍යයක් කරන්නේ අධිකාරී? කොයි ඉන්නද අධිකාරී? අපි දැනගත්තේ මේගේ දක්ෂතාවය පස්සෙ ඉතින් උඩටම ගියා. අපි ඊළඟට ඇත්තටම අද සෙෂන් එකේ තව ප්‍රශ්න අහන්න අපිට තියෙනවා. මේ අධිකාරියගේ මොනවා ප්‍රශ්නයක් අහන්න තියෙනවද කාට හරි? ඒ වගේම ඔයගලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මේ අපේ chat box එක තියෙනවා. ඒකේ ඒ chat කරන්න මේගොල්ලොත් එක chat කරන්න. අපි දැන් මෙතන ඇත්තටම ජාති දෙකක වීඩියෝ තියෙන එකක් තමයි මේ අධිකාරලගේ වගේ අපේ සම්බන්ධලා හිටපු දැන් ඇත්තටම හතරවෙනි අවුරුද්දේ විතර ගත කරන අය. අනික් අය තමයි අපේ දැනට ඉන්න BSc third year special fourth year special students ලගේ final year students ලගේ ඒවා. ඒ පොඩක් ටෙක්නිකල් ඒවා තියෙනවා. අපි ඊළඟට බලමු කොස්තාගේ වීඩියෝ එක. මගේ නම සංකජිත් කොස්තා. දැනට වනහා පාරිසරික විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන අවසර ශිෂ්‍යයෙක් විදිහට ඉගෙනුම් ලබනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විවහාරික විද්‍යාපීඨයට සුදුසුකම් ලැබීමෙන් අනතුරුව මාගේ මූලික විෂය සංකලන ලෙස මම තෝරාගෙන ලබන්නේ වනහා පරිසරික විද්‍යාව, රසායන විද්‍යාව හා කළමනාකරණ විද්‍යාව. අප විද්‍යාපීඨයේ දෙවන වසර අවසන් වීමෙන් පසුව එක් එක් විෂය කාණ්ඩය සඳහා වැඩිම GPA අගය ලබා ගන්නා සිසුන්ට අවස්ථාව ලැබෙනවා එම විෂයන් යටතේ විශේෂ උපාධිය හදාරන්නට. එහිදී මම සුසුකම් ලබා ගන්නවා රසායන විද්‍යාව විශේෂ උපාධිය මෙන්ම වනහා පාරිසරික විද්‍යාව විශේෂ උපාධිය හදාරන්නට. නමුත් මා තෝරාගන්න ලබන්නේ වනහා පාරිසරික විද්‍යාව විශේෂ උපාධිය. ඒ මා තුළ මේ විෂය සඳහා තිබෙනව දැඩි කැමැත්ත නිසා වේ. අපට තෙවන සහ සිව්වන වසර තුලදී අවස්ථාව ලැබෙනවා එක් එක් විෂයන් සඳහා දෙනු ලබන මාතෘකාව ඔස්සේ ඉදිරිපත් කිරීම සිදු කරන්නට. එහිදී මා දව හා දව තාක්ෂණය මෙන්ම දව ආශ්‍රිත කර්මාන්ත ඔස්සේ අදාළ විෂය සඳහා සිදු කරනු ලැබූ ඉදිරිපත් කිරීමක් මේ තියෙනවා. This presentation is on upgrading an existing product in the furniture manufacturing industry to the export market based on the field visit to Moratuwa woodworking cluster. My selected product is three-door wooden wardrobe which was made up from teak wood and producer is offering a lifetime warranty for this product. When considered about the cost of production, finally it is going to be sell under the price of 120,000 rupees. These are the gaps that I have identified. When considered about the existing product, they have allocated majority of space to keep clothes by folding. But the problem is we are trying to pull out the cloth, the other clothes will be fallen. Also, there are large complicated wood designs as well as higher amount of wood usage. When considered about the design, it is old fashioned. The teak wood is identified as mostly suited for the outdoor furniture and this raw material is high cost. Before conducting the product modification, I carried out a SWOT analysis for the existing furniture manufacturing industry in order to identify their strength, weaknesses, threats, and the opportunities for the product modification. Then finally, I came up with these modifications. Mainly, I altered the raw material from teak to mahogany. Then for the second compartment, I added a mirror, and those large complicated wood designs were simplified. And finally, the drawers were introduced to the product. When considered about the interior modification, for the first and second compartment, I added more wooden hangers. And this is the pricing of my modified product. And finally, I am going to be sell under the price of 100,000 rupees. Mainly due to the material change, I deducted the cost of 20,000 rupees from the existing product. My targeted markets are local market, European market, and the American market. Before marketing the product, I conducted a marketing mix which is composed of product, price, place, and the promotion. Under the product, I am going to increase the product life cycle by introducing the durable and the sustainable material. For this purpose, I am going to achieve it through obtaining the FSC chain of custody certificate for the production line. When considered about the price, my customers are going to be encouraged through the offering discounts as well as the install payments. The place is the how that the product will be accessed by the customers. Therefore, for the local customers, it can be accessed by the local market showroom as well as for the international market, they can be access through the online marketing websites such as eBay, Alibaba, and the Amazon.com. And this product is going to be promoted under the using the social media as well as using the online websites. And these are my recommendations. Mainly, they are designing and producing their products based on their experience. But the problem is they are not considered about the sound structural aspects such as bending stress, load bearing capacity, and the correct angles. Therefore, they need to consider about the load bearing capacity, also reduce the wastage of the timber as well as use of alternative timber when they are designing and producing the products. Therefore, they need to incorporate the modern technology in order to calculate the amount of timber that they are need as well as for the dimensional stability. Also, they need to expand the machinery technology to increase their efficiency of the production, and finally they need to improve a marketing plan
to aware their customers. And these are my references. Thank you. Right, that is Costa talked about timber designing, and now next in lineup is earlier I said that we are having two sets of talks. Then Adhikari Katakara, Costa Katakara, ilangada api Katakara and Hirusha api special degree karala. Then Dr. Priyanneka Pangolin pilibandawa parishana karana. Hirusha innada? ඉන්නවා සර්. හරි. හිරිෂගේ බලම හිරිෂට මොනවද කියන්න පුළුවන් කියලා ඊට පස්සේ අපි පොඩක් සාකච්ඡා කරමු. බුදහවලක් මම හිරිෂ රන්දිමාල් වනහා පරිසර විද්‍යා අධ්‍යනාංශයේ 2019 අවුට්‍රිච් විශේෂ උපාධිධාරී හිමියෙක් මම පළමු වසර සඳහා මේ වනහා පරිසර විද්‍යා අංශයට බැඳෙන්නේ 2016 වසරේ. එතකොට A level first year කරලම මට එන්න ආස හිතුණා වනහා පරිසර විද්‍යා අධ්‍යනාංශයෙන්. මොකද ඒක තමයි ලංකාවේ එකම වනහා පරිසර විද්‍යා අංශය, කියන්නේ forestry සම්බන්ධව විශේෂ උපාධියක් පිරිනමන එකම විද්‍යායතනය. සහ ඒකට ඒකට පුහුණු ඇදුරු මඩුල්ලක් විශේෂඥ ඇදුරු මඩුල්ලක් සිටිනවා. අපගේ ආචාර මණ්ඩලය ගත්තොත් එහෙම ඉතා හොඳ විශේෂේස්ත්‍රයන් ගණනාවක් ආවරණය වන පරිදි අපිට දැනුම ලබා දෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේකේ අධ්‍යාපනයට අමතරව විශේෂ බාහිර ක්‍රියාකාරකම්, විශේෂයෙන්ම වනහා පරිසර විද්‍යා අධ්‍යනාංශයේ වනහා පරිසර විද්‍යා සංගමය විශේෂ කාර්යතාවයන් සිදු කරන මේ අවුරුදු පුරාවටම මම අත්විඳපු 2016 මම යනකොට මුලින්ම අපි කරේ සිරිපාදයේ ක්ලීනප් ප්‍රොජෙක්ට් එකක් කරා තරුණ ජීවවේදීන්ගේ සංගමය සමග. ඒකේ විශේෂයෙන්ම අපි ඉගෙන ගත්ත කොහොමද කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන්නේ, ඒ වගේ දේවල්. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා එවකට සිවුණ වසරේ ඉගෙනුම ලබන ඉගෙන ලැබූ ජ්‍යෙෂ්ඨ අයියලා අක්කලගේ රිසර්ච් කිහිපයකට සම්බන්ධ වෙන්න, විශේෂයෙන්ම සිංහරාජේ අපගේ ප්‍රොෆෙසර් සිංහකුමාර් සර්ගේ යටතේ ගුණ රිසර්ච් එකකට සම්බන්ධ වෙන්න. එහිදී ගොඩක් අත්දැකීම් හම්බුණා, කොහොමද ෆොරස් ඉකොලොජි සම්බන්ධයෙන් රිසර්ච් කරන්නේ, කොහොමද ඒ දේශගුණයට ඒ කාලගුණයට හුරු වෙන්නේ, කොහොමද දත් එක් රැස් කරන්නේ කොහොමද, ඒ වගේම ආයම සම්බන්ධ වුණා ආචාර්ය ප්‍රියන් පෙරේරාගේ පෙරේරා මහත්මගේ ඉකෝටුවරිසම් සම්බන්ධ රිසර්ච් එකට ජාතික වන උද්‍යානවල කියන උඩවලව වස් ගමු ඊට පස්සේ යාල ඔය කියන ජාතික වන උද්‍යානවල කැම්පින් සයිට්ස් කඳවුරු බිම් වලට මිනිසුන්ගෙන් වෙන බලපෑම පිළිබඳව කොහොමද අධ්‍යයනය කරන්නේ, ඒ වගේ රිසර්ච් වලට මට සම්බන්ධ වෙන්න හැකි වුණා. ඒ වගේ දේවල්. ඊට පස්සේ මම 2017 දී වනහා පරිසර විද්‍යා සංගමයේ ලේකම් තනතුර හොබවනා. ඒ කාලේ ට්‍රෙන්ඩින් වෙච්ච මාතෘකාවක් තමයි විල්පත්තු සංහාරය. විල්පත්තු සංහාරය පිළිබඳ අපි අධ්‍යනාංශය සහ සංගමය එකතු වෙලා කතිකාවතක් විද්වත් කතිකාවතක් පවත්වනවා. සමාජයේ ඉන්න කියන්නේ පරිසර ශාස්ත්‍රයේ සම්බන්ධ විශේෂඥ ජනම තියෙන පුද්ගලයන් සහ එවකට වන සංරක්ෂක අධ්‍යක්ෂක ජෙනරාල් ධූරේ හෙබූ මහත්මයා එතුමාවත් ගෙන්ලා මේ විශේෂ ශාස්ත්‍රයේ විවිධ අදහස් තියෙන, කියන්නේ පක්ෂ විපක්ෂ අදහස්, විපත් සංහාරය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් එකට ගැටලා ඒ පිළිබඳ ඇත්ත කොහොමද සමාජයට දෙන්නේ කියලා අපි කතිකාවතක් කරා. ඒකට ලොකු මාධ්‍ය ආවරණයකුත් හම්බුණා, අපිට ගොඩ ලොකු කියන්නේ එක්ස්පෝෂර් එකක් හම්බුණා. කොහොමද මේ සමාජය පිළිබඳ මේ පිළිබඳ මතය, කොහොමද ඒක සමාජ
මාධ්‍ය සහ කියන්නේ ප්‍රධාන මාධ්‍ය හරහා සමාජගතවන්නේ කොහොමද කියලා අපිට ලොකු අත්දැකීමක් හම්බුණා විශේෂයෙන්ම ස්තුතන දෙනා හිරන් මහාචාර්ය හිරන් පෙරේරා හිරන් අමරසිංහ ගුරු පියාණන්ට ඒ සම්බන්ධ මාර්ගෝපදේශන සැපයුවට ඊට අමතරව ෆොරෙස්ට්‍රි සිම්පෝසියම් කියන්නේ වනහා පරිසර විද්‍යාංශයේ වාර්ෂික විද්‍යා සම්මන්ත්‍රණ මාලාව 2016 ඉඳලා 2019 වෙනකම් පුරා වසර 4ක් මට අවස්ථාව හම්බුණා ඒකට සම්බන්ධ වෙන්න ඒකට අදාළ වැඩ කටයුතු කරන්න ඒකෙදි ලොකු අත්දැකීම් හම්බුණා කොහොමද පිටරට විද්‍යාඥයන් සමග ගනුදෙනු කරන්නේ ඒගොල්ලෝ ඊවසේ උත්සව සංවිධානය කරන්නේ කොහොමද කොහොමද ටයිම් මැනේජ්මන්ට් ඊට පස්සේ පීඩන කාර්ය අවස්ථාවල කොහොමද ඉක්මන් තීරණ ගන්නෙ ඔය වගේ ලොකු වපසරියක මේ අත්දැකීම් මට හම්බ වුණා ඊට පස්සේ මම 2018-19 විශේෂ උපාධිය සඳහා තේරනා කියන්නේ විභාග කටයුතු වලින් අපි බැජ් එකේ 16 දෙනෙක් තෝරගන්නවා විශේෂයෙන්ම විශේෂ උපාධිය ගත්තොත් එහෙම මම අධ්‍යනාංශයෙන් සම්පාදනය කරන ඒක මූලිකවම රිසර්චර්ස් ලා කියන්නේ පර්යේෂකයන් බිහි කිරීම අරමුණු කරගෙන තමයි මේ අධ්‍යන වැඩපිළිවෙල සංවිධානය කරලා තියෙන්නේ හිදී අපිට සම්මන්ත්‍රණ මාලා කියන්නේ සෙමිනා ප්‍රසන්ටේෂන් කරන්න තියෙනවා ඒක ලොකු එක්ස්පෝෂර් එකක් අපිට කොහොමද බය නැවී කියන්නේ අපි හොයන දැනුම කියන්නේ අපිට ස්පෙසිෆික් ටොපික් එකක් කියන්නේ විශේෂිත මාතෘකාවක් යටතේ ගැඹුරට දත් එක්ස්ප්‍රස් කරලා ඒක කොහොමද සභාවක් ඉදිරිපත් කරන්නේ සහ ඒකෙදී අහන ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ ඒ වගේ ලොකු දැනුමක් අපිට හම්බ වෙනවා ඒකෙන් සහ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ඒ හැම දෙයක්ම උපමතම් වෙනවා ඊට පස්සේ විශේෂ උපාධියේ තවත් වැදගත් එක් අංගයක් තමයි අවසාන පර්යේෂණ නිබන්ධනය සඳහා පර්යේෂණයක් ඉදීම රිසර්ච් එක ඒක තමයි වැදගත්ම දේ මට ඒකෙන් නමකුත් හම්බුණා කබල්ලෑ කියලා මොකද මං කබල්ලෑ පිළිබඳව තමයි රිසර්ච් එක කරේ ආචාර්ය ප්‍රියන් පෙරේරස යටතේ එතකොට ඒකෙදී මට මුලින්ම ඒ කියන්නේ ප්‍රියන්ස කිව්වේ ඔයා කැමති රිසර්ච් ටොපික් එකක් තියෙනවා නම් කියන්න කියලා මම ඒ කාලේ ඒ කියන්නේ ගොඩක් අපේ ජූනියර් බැජ් එකේ අය සීනියර් බැජ් අයත් එක්ක හයික් එහෙම ගිහිල්ලා තියෙන හින්දා මට ආසාවක් හිතුණා හයිකින් වලින් පරිසරයට වෙන බලපෑම පිළිබඳ රිසර්ච් එකක් කරන්න ඊට පස්සේ මට ඒකෙදී අධ්‍යයනය කරලා බලන්න කිව්වා කොහොමද මේ ඒකෙදී දත් එක්ස්ප්‍රස් කරන්නේ මං ඒකෙදී බැලුවාම එකට ඒ කියන්නේ අවුරුද්දක් තුල මේ රිසර්ච් එක ඒ වගේ ටොපික් එකක් කරන් රිසර්ච් එක කරන්න හැකියාවමදි ඒ නිසා ප්‍රියන් සර්ම යෝජනා කරා මේ කබල්ලෑව පිළිබඳ ඒකට විශාල අධ්‍යයන ප්‍රමාණයක් සර්ගේ PhD ස්ටුඩන්ට් වුණ හසිත අයියා එක්ක කරමින් හිටියා මටත් අවස්ථාවක් හම්බුණා එතකොට මේ කියන්නේ යෝජනාවක් කරා කියන්නේ මෝෆොලොජි රූපානුදර්ශය පිළිබඳ ඉන්දියානු කබල්ලෑවේ ලංකාවේ ඉන්න ඉන්දියානු කබල්ලෑවේගේ රූපානුදර්ශය පිළිබඳ මෝෆොලොජි එක පිළිබඳ කවුරුත්ම රිසර්ච් කරලා නැහැ අවස්ථාවක් තියෙනවා රිසර්ච් එකක් කරලා බලන්න මේ කොහොමද කියලා ඉතින් මම ඔව් ඒකත් හොඳ අවස්ථාවක් මොකද කබල්ලෑ පිළිබඳ වැඩි අධ්‍යයනයක් කරලා නැහැ ඒකින් ද මේකේ හොඳ අධ්‍යයනයක් කරොත් මට හොඳ අවුට්කම් එකක් දෙන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබුණා ඒ නිසා මම 2009 මුලදී අපි ටොපික් එක හම්බුනාම පටන් ගත්තා එතකොට මේකෙදී විශේෂම දේ තමයි මේකේ කියන්නේ මට ලංකාව පුරාම ගිහිල්ලා දත් එක්ස්ප්‍රස් කරන්න උනා කබල්ලෑගේ ඒ හින්දා මේ මට මගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට යන්න උනා ඒක තමයි විශේෂම දේ තමන්ගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇවිල්ලා තමයි මේ සාමාන්‍ය රිසර්ච් එකක් කරන්න ඕනේ ඒක සමහරුන්ට ඒ කියන්නේ පුද්ගලයා මත පදනම් වෙන දෙයක් මම නම් ඒ කම්ෆර්ට් සෝන් එකෙන් ඇවිල්ලා වැඩ කරන්න කැමැත්තක් දැක්ුවා මේකෙදී අපි විශාල සුවගැනීම් රාශියක් සිදු කරා වගේම වැදගත්ම අංගය තමයි මේකෙදී ඒ කියන්නේ අත්දැකීම කොහොමද රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතනවල පුද්ගලයන් සාමාන්‍ය ජනතාව සමග කටයුතු කරන්නේ කියන පිළිබඳ ලොකු දැනුමක් සහ ඒ කියන්නේ විඥානයක් මේකෙදී හම්බ වෙනවා මොකද මට වනජීවි දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ඒ වගේ රාජ්‍ය ආයතන වගේම ඊට පස්සේ විශ්වවිද්‍යාල පේරාදෙණි විශ්වවිද්‍යාලය කැලණි විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල සමගත්
ගොඩක් කටයුතු කරන්න වුණා මගේ රිසර්ච් එකට දත් එක්ස් කරන්න. එතකොට කොහොමද ඒගොල්ලෝ ඒ ඒ ආයතනවල පුද්ගලයන් සමග ගනුදෙනු කරන්න ගිහින් කතා කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගොඩක් මම ඉගෙන ගත්තා මේ රිසර්ච් එකෙන්. ඒක තමයි මම දකින හොඳම දේ මගේ අනාගතය සඳහා. ඊට පස්සේ රිසර්ච් එකේ මම හොයාගත්ත දේවල් වලින් වැදගත්ම සොයාගැනීමක් මට කරන්න වුණා ශ්‍රී ලංකාවේ සහ මෙතෙක් ලෝකේ හම්බ වුණු විශාලම කබල්ලෑව වාර්තා කිරීම සඳහා මට හැකියාවක් හම්බ වුණා 2019 දෙසැම්බර් ඒ කියන්නේ මගේ අවසාන වාර විභාගේ තියෙද්දි ඒ කියන්නේ මට දවස් දෙකකින් තිබ්බා වුඩ් පේපර් එකක් තිබ්බා වුඩ් සම්බන්ධ ඒක තියෙද්දි මට මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආරංචියක් ආවා මෙහෙම කබල්ලාය දෙන්නෙක් මරලා කිලිනොච්චි මන්නාර්මේ මරලා කිලිනොච්චි පශු වෛද්‍ය ඒකකයේ තියෙනවා මේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එතකොට මට දත් එක්ස් කරන්න පුළුවන් කිව්වා ඊට පස්සේ මං කැම්පස් එකෙන් ඒ වෙලාවේ වාහනයක් දාගන්න විදිහක් තිබ්බේ නැහැ මොකද දවස් දෙකක් ඇතුළත දවසක් ඇතුළත ගිහිල්ලා එන්න වුණා මොකද මට පේපර් එකක් තිබ්බා ඊළඟ දවසේ ඇවිල්ලා කරන්න මං ඉතින් එදා රෑම ගියා කිලිනොච්චියට යාල් දේවිගේ ටිකට් එකක් බුක් කරගෙන ඉතින් උදේ කිලිනොච්චියෙන් බැහැලා ගියාම ඩොක්ටර් ගිරිදරන් කිලිනොච්චියේ يعني උතුරු බල බාර පශු වෛද්‍ය නිලධාරිතුමා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂතුමා එක්ක ගිහිල්ලා මේ ෆ්‍රීසරේ දාලා තිබ්බා කබල්ලා යොන්ගේ ඒක මරලානේ තිබ්බේ ඉතින් ඒ දෙන්නව අරගෙන මැනලා බැලුවා يعني මගේ තියෙන්නේ බොඩි මෙෂර්මන්ට්ස් ගන්න ඊට පස්සේ බොඩි මෙෂර්මන්ට්ස් ගත්තාම එක්කෙනෙක් කිලෝග්‍රෑම් 48යි දිග 170ක් සෙන්ටිමීටර අනිත් එක්කෙනා කිලෝග්‍රෑම් 37ක් දෙන්නම් පිරිමි සතුන් ඊට පස්සේ මෙහෙම දත් එක්ස් කරගෙන ආපහු එදාම ආපහු කොළඹ ඇවිල්ලා ඊළඟ දවසේ පේපරෙත් තියලා ඊට පස්සේ අපි දත් විශ්ලේෂණය කරලා බලනකොට ප්‍රියංස එක්ක දැක්කා කිලෝග්‍රෑම් 48 කියන්නේ මෙතෙක් කබල්ලෑවන්ගෙන් වාර්තා වුණු වැඩිම බර එතකොට සාමාන්‍යයෙන් බර වැඩිම කබල්ලෑව හම්බෙන්නේ අප්‍රිකාවේ ඉන්න ලෝකේ ඉන්න කබල්ලෑ 28ක් ඉන්නවා එකෙන් ලංකාවේ ඉන්දියානු කබල්ලෑව ඒ කියන්නේ ඉන්දියානු උපමහාද්වීපින් ඉන්දියානු කබල්ලෑව අප්‍රිකාවේ ඉන්න අප්‍රිකන් ජැඩ් පැංගොලින් එයා තමයි සාමාන්‍යයෙන් ලෝකේ බරින් වැඩිම පැංගොලින්ලා ඉන්නේ දැනට වාර්තා වෙලා ඉන්න බරින් වැඩිම අප්‍රිකන් ජයන්ට් පැංගොලින් කිලෝග්‍රෑම් 38. එතකොට ලංකාවෙන් මේ වන්නාරමේ වාර්තා වුණු කිලෝග්‍රෑම් 48 බරති ඉන්දියානු කබල්ලෑව ලෝක වාර්තාවක් වෙනවා. ඒ කියන්නේ නව වාර්තාවක් වෙනවා මේ සේරම කබල්ලෑ විශේෂ 8 ගත්තාම. ඒ වගේ විශේෂිත සොයාගැනීම් කරන්න වුණා. අවසානයේ මගේ රිසර්ච් එකේ හොඳ අවුට්කම් එකක් මට දෙන්න පුළුවන් වුණා. මට ඉන්ටර්නැෂනල් සයින්ටිෆික් ජර්නල්ස් 3ක පබ්ලිෂ් කරන්න හැකියාව ලැබුණා සහ මං දැනටත් තව එක කොටසක් ලියමින් පවතිනවා තවත් ජර්නල් එකකට දැනට එල්සිවිය මෙතඩ්ඩෙක්ස් ජර්නල් එකේ සහ MDPI ස්විස්සර්ලන්ඩ් ජර්නල් එක ඇනිමල් ජර්නල් එකක මගේ පබ්ලිෂ් වෙලා තියෙනවා සහ මේ සොයාගත්ත විශාලම කබල්ලා පිළිබඳ ෂෝට් කමියුනිකේෂන් ආටිකල් එකක් මේ මාසේ අගදී පබ්ලිෂ් වෙන්න නියමිතයි. ඒ වගේ දේවල් يعني මට හිමි වුණේ විශේෂයෙන්ම මේ වනහා පාරිසරික විද්‍යා අධ්‍යනංශයෙන් ලැබුණු අත්දැකීම්. මම කරපු දේවල් සහ මට වනහා පාරිසරික අධ්‍යනංශයේ සියල්ලගින්ම හම්බුණු දේවල් වලින් ඒ විතරක් නෙමෙයි මං මට හැකියාව ලැබුණා මගේ අනිත් සගයන්ටත් උදව් කරන්න. ඒක එතකොට මට හැකියාව ලැබුණා ලංකාවේ විවිධ ප්‍රදේශවලට යන්න විවිධ දේශගුණික තත්ත්වවල. ඉතින් මං හිතනවා ඔගොල්ලොත් මහන්සි වෙලා තමන් කැමති ෆීල්ඩ් එකක් මේ ෆොරෙස්ට්‍රි එකේ කරන්න හැකියාව ලැබෙයි කියලා මේ අත්දැකීම් සමග. බොහොම හොඳයි. හිරුෂ තමයි කතා කරේ. හිරුෂ අපේ විශේෂ උපාධිය කරන්නේ. ඉතින් අපි සාකච්ඡාව පස්සේ ගෙනියන්න පුළුවන්. උගලන්ට දැන්ටම තහන්න හේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ චැට් බොක්ස් එකේ ටයිප් කරන්න. එතකොට අපිට ඒවාට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඊළඟට BSc 4th year batch එකේ හසිනි ෆර්නැන්ඩෝගේ presentation එක ගන්න යනවා. Afforestation reforestation practices using mangroves with special reference to Sri Lanka.
මම අසී ප්‍රනාන්දු මම අනහ පාර්ශ්වික විද්‍යා විශේෂඥ අධ්‍යාපනයේ ශිෂ්‍යාවා මම විවිධ විෂය තෝරගත්තේ එක්කෙන කායිකවන් සහ විෂය විවිධත්වය නිසා අපේ දෙවන වසරේ සහ සිවන වසරේදී විවිධ මාතෘකා යටතේ ඉදිරිපත් කිරීම සම්මුතියක් හදුවා ඒ නිසා මම දැන් ඉදිරිපත් කරනවා The topic that I selected is afforestation and reforestation practices using mangroves with special reference to Sri Lanka. According to the United Nations Framework Convention on Climate Change, both of these terms are defined as direct human-induced conservation activities. When it comes to afforestation, afforestation is the development of forests on lands that have not been forested for a long period or never. And reforestation is the re-establishment of forests on lands which were forested, which were recently removed or destroyed. When it comes to mangroves, mangroves grow in the tide water of tropics and semi-tropics. As for the basic growth requirements, they need tropical climates, hot water, tidal movement, and a substrate of fine grained silt. These ecosystems are defined as energy subsidized ecosystems because much of the distribution of nutrients within the ecosystem is done by the energy of the currents, waves. And also, these ecosystems are known to be high productive, resourceful, at the same time, fragile ecosystems. This is the distribution of mangroves in Sri Lanka. And when the interesting mangroves heightened, particularly in the aftermath of the tsunami in 2004, in the view of their potential as a physical barrier for wave surges. And then in some areas of Sri Lanka, heavy mangrove growth was seen as having reduced the impact of tsunami, thus triggered a boom of replanting, reforesting and afforesting using mangroves. When mangroves were seen as having reduced loss of life and property, there was substantial international funding to restore reforest and reforest using mangroves. And these mangrove projects took various forms like mangrove conservation, mangrove reforestation, reforestation planting, education programs on mangroves and so on. While institutionalization gave rise to a number of mangrove related programs, little critical attention was given to the consequences of many of these projects. In 2011, IUCN Sri Lanka reviewed number of these projects which have shown uneven success, and the Mangroves of Future Initiative published a report based on the findings of these analysis, which has surfaced questions on the choice of sites, choice of species, post-planting care, which was particularly inadequate in most of the projects, and the site assessments. The above factors led to certain disastrous consequences like resulted in diminished fish habitats and entrained progressive sediment accumulation and so on. Also most of these projects had a short-term nature. Some projects were as short as 6 months. So as the conclusion of the report, it was mentioned that many of these programs are completely inappropriate, futile exercises with possibly negative consequences. As a suggestion, they had suggested it is necessary to move away from belief-based good intentions to science-based procedures when it comes to the management of these type of sensitive ecosystems. And therefore, from here onwards, I'll be talking about the important considerations of reforesting and afforesting using mangroves. First, the choice of species is very important. Accurate species selection is a crucial point when it comes to these kind of programs, because once we plant a new species from another region into a new region, it can become invasive if not selected properly, and the survival rates of these mismatched species can be very low. And also, when reforesting, it's better to start replanting from where mangroves have existed before, because it will allow better connection to the lagoons, sea's tidal influences, and also it will allow more natural regeneration as well. Also, providing adequate post-planting care is an essential fact.
because it was mentioned as this was the lacking factor in many of the Sri Lankan programs. Once these salt water gets stagnated in the pools along with the around mangrove swamps, they can be a ripe breeding ground for mosquitoes and cause the spread of unpleasant odors as well. And also it's essential to pay attention to the protection of non-mangrove aspects within the same ecosystem in order to ensure the sustainability of the overall system. For an example, the seagrass beds in Sri Lanka, they are submerged and rarely noticed but play a more important role in fisheries productivity, thus ensures the sustainability of the overall ecosystem. And also it's essential to focus on conserving the remaining mangroves while stopping further mangrove clearing. And here I have listed the benefits of using mangroves for afforestation and reforestation practices. First, shoreline control. The deep reaching roots and the structure of the root, because it is an intricate network of twisting roots, they act as arboreal reefs, preventing erosion. And it promotes a diverse ecology. It provides these ecosystems provide habitats to a diverse array of plants and animals, and also it sustains the aquatic food chain. Thus, these ecosystems can be easily developed into ecotourism attractions. And here I have listed some other benefits of using mangroves, such as carbon sequestration and water quality improvement. That concludes the presentation. These are my references. Thank you. All right, thank you. Now, අපි ඇත්තටම මේ කැම්පස් එකේ නෙමෙයි මම නම් ඉන්නේ නමුත් කැම්පස් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක පොඩ්ඩක් ඩවුන් වෙලා තියෙනවා ඒ නිසා මේ සමහර වීඩියෝස් ප්ලේ කරනකොට පොඩ්ඩක් ගැස්සි ගැස්සි තමයි ප්ලේ කරන්නේ ප්ලේ වෙන්නේ ඒ නිසා එකක් පොඩ්ඩක් බලන්න අපි ඇත්තට මේ ජාති දෙකක වීඩියෝස් තියලා තියෙනවා අපිට ලොකු ලයින් අප් එකක් තියෙනවා ඒ නිසා අපි සමහර වීඩියෝස් මේකෙදි ෂෝ කරන්නේ නැහැ මොකද අපිට පොඩ්ඩක් ඩිස්කස් කරන්න වෙලාව තියෙන නිසා ඕනි නිසා And then we will take up Vimukti. Vimukti, inna adu? Oh sir, inna sir. Inna sir. Ah, apada penna nukho yaage, moona penna nukho. Moona penna nukho lan? Kula, kula. Hari, etla kuda me Vimukti deng maalu gana tamai me karanne hari api issara Vimukti ki video ka pada balalim. Hi, boy. මම විමුක්ති මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන්නේ 2016 වසරේදී විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අපිට සිද්ධ වෙනවා අපි ඉගෙන ගන්න විශේෂ ක්ෂේත්‍රයක් තෝරගන්න හැබැයි මම විශ්වවිද්‍යාලයට එනකොට ඇත්තටම මම ඉගෙනගෙන යන්න ඕනේ මොන පැත්තෙන්ද කියන එක මම තෝරගෙන ඉවරයි මට ඕනුනේ පරිසරයේ සත්තු ඒවත් එක්ක වැඩ කරන්න ඉස්සර ඉඳලා මොකද මගේ අයියා මේ ක්ෂේත්‍රවල වැඩ කරලා තියෙනවා මම දැකලා තියෙනවා ඊට පස්සේ මට ආසාවක් ආව මේවා ගැන ඉගෙන ගන්න मम विश्वविद्यालय तोरगन जयवर्धनपुर विश्वविद्यालय प्रमुख स्थान इकट प्रधान हेतु तम जयवर्धनपुर विश्वविद्यालय टायात कलाकोट सत्ना जयवर्धनपुर विश्वविद्यालय अध्ययन कट्यूत दीलतीन कलाकोट सत्न किल मम दगिल प्रदेश मठ आसा वक्यनो मे वगे शेस्त्र वेडकोट कोहमद अभी කියනවා නම් රිසර්ච් සෙන්ටර් එකක වැඩ කරන්නේ කොහොමද ඒවයි වැඩ කරන්න ආසාවක් ඒ වගේ දේවල් මට ඉස්සරින්ම තිබ්බා ඒකත් එක තමයි මම වනහා පාරිසරික විද්‍යා අධ්‍යන අංශය තෝරගන්නේ ඉගෙන ගන්න මෙහෙම ඉන්නකොට මේකේ මම ආව මුල් කාලේ මට හරියට පාරක් හිතා ගන්න බෑ ඉස්සරහට යන්නේ කොහොමද ඒව ගැන නමුත් මේ අධ්‍යන අංශය වැඩ කරනකොට අපිට උදව් වෙනවා උදව් හම්බ වෙනවා හැම පැත්තෙම කොහොමද වැඩ කරන්න ඕනේ එක එක ශේස්ත්‍රවල ඒකත් එක්ක මට ආසාවක් එනවා මාළු ගැන ඉගෙන ගන්න මම වැඩිපුර ආසව ඒ පැත්තේ ඉගෙන ගන්න ඉතින් ඒක නිසා මම වැඩ කරනකොට මට පළවෙනියටම ආචාර්ය ප්‍රියාන් පෙරේරා මතකයි ශේස්ත්‍රේ වැඩ කරන්න එකයි අර සෝ දන්නවා මම දැන් මාළු ගැන ඉගෙන ගන්න ආසයි කියලා ඉතින් මට දැල් ආම්පන්න ඔක්කොම ටික දීලා මට මතකයි මේ හඟුරංකෙත හයියෙන් ගාලා වතුර පාරක් තිබ්බේ වෙන කවුරුත් නැහැ මේ වල ඉගෙන ගන්න ඒ වෙලාවේ කියලා මම ගිහිල්ලා ඉවරල මාව දානවා වතුර පාරට දාලා කියලා දැන් ඉන්නවා මාළු දැන් අල්ලන්න ඊට පස්සේ මාව අනිත් කට්ටිය අරගෙන මාව එතන දාලා ඉවරල යනවා ඉතින් මම බලනවා මාළු අල්ලන්නේ දවසම මහන්සි වෙනවා හයියෙන් ගාලා වතුර පාරවල් වල
ඉන්නේ ටිකක් වේගෙන් කීනන කඩිසර මාළු ඉතින් මේගොල්ලෝ අල්ලන්න බෑ මම මං හිතන්නේ පැය 3ක් විතර මහන්සිලා එක මාළුවෙක් අල්ල ගන්න මට දැන් මේ මාළු අල්ලගත්තට පස්සේ හරි සන්තෝසයි දැන් මං හිතනවා මේ සර් දැන් සෑහෙන ඉම්ප්‍රෙස් වේවි මේ මගේ මාළු අල්ලගත්ත එක දැනගෙන කියලා මං පෙන්නලා පින්තු ඔක්කොම ගහලා ඉන්නවා ඊට පස්සේ සමාව රෑ ආපහු ඔය වතුර වල ගාවට මෙක්කයි යන වතුර පාර ගාවට එක්කන් ගිහිල්ලා ටෝච් එක ගහලා එකපාරට මාළු රොත්තක් අල්ලලා පෙන්නවා අයිති ඊට පස්සේ මම බැලුවා මං අල්ලන්න මහන්සි වෙච්ච මාළු එකපාරේ මේ මාළු ටික අල්ලගත්ත මෙහෙමයි මේ දේවල් කරන්නේ මේකට ලේසි ක්‍රම තියෙනවා මේ වගේ දේවල් ඒ කියන්නේ අමාරු වැටෙන්න දීලා තමයි මට කියලා දුන්නේ මෙන්න මේක මෙහෙමයි කරන්න කියන එක ඉතින් ওই විදිහට ආචාර්ය ප්‍රියන් එක්ක වැඩ කරන්න ගිහිල්ලා ඊට පස්සේ තනියම තැන් වල යන්නත් මට අවස්ථාව හම්බ වෙනවා මොකද යගිරල ශේෂ්ත්‍ර පරිශන මධ්‍යස්ථානයේ වැඩ කරනකොට අපි ආසයි කැලේ ඇවිදින්න දේවල් කරන්න මතක විදිහට මම පළවෙනි වසරේදී තමයි පළවෙනි පාට යගිල්ල යන්න හම්බ වෙන්නේ ඒකත් එක්ක මට හිතෙනවා මේක වටේ සතු ඉන්නවා ගස් තියෙනවා මේ කැලේ ඇවිදින්න ඕනේ ඒකත් එක්ක අපි නිදහස් වෙලාවටත් අවසර අරගෙන ලොකුවට සල්ලි නැහැ ඇත්තටම අපිට ඒ දවස්වල තීන පොඩි මුදලක් එකතු කරගෙන සමහර වෙලාවට ඒ පරේෂණ මධ්‍යස්ථානයේ කටයුතු වලට අපිට විශ්වවිද්‍යාලයෙන් උදව් කරනවා ඉතින් මේ විදිහට ගිහිල්ලා මේකේ සත්තු බලනවා මම ඇත්තටම කරේ මාළු ගැන ඉතින් මාළු බලනවා හැමදේම කරා කොහොම ශේෂ්ත්‍රයේ පුහුණු වෙනකොට අපිට දැනුම එකතු වෙනවා දැනුම හැදෙනවා මේවා යම්කිසි මට්ටමකට අපි දියුණු වුණාට පස්සේ අපිට හම්බ වෙනවා සමහර වෙලාවට ඔය වෙන අපේ වැඩිමල් අයලාක්කලගේ අධ්‍යයන කටයුතු වලට සහාය වෙන්න ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඉතින් එතකොට අපි කරන්නේ ගිහිල්ලා සත්තු බලනවා ගස් මනිනවා ඔය වගේ වැඩවලට අපිට සෑහෙන උදව් හම්බ වෙනවා කියන්නේ අපේ අධ්‍යයන අංශේ එක සැරයක් මට මතකයි අපි ගියා වග තියෙනවා ආන්දා දොල කියලා දොලක් ඉතින් ඕකේ මාළු බලන්න ඉල්ල ඉන්නකොට දැන් මම හරි ආසයි ලෙහෙල්ල එහෙම නැත්නම් හොර පොලයා කියන මාළුව බලන්න මේ මාළුව හරි ක්‍රීඩාශීලී මාළුවෙක් නමුත් දැක ගන්න නැහැ හැමතැනම ඉතින් මේ එක තැනක මට ආරංචියක් එනවා මේ මාළු ගොඩක් ඉන්නවා කියලා ඉතින් ඊට පස්සේ මම ශේෂ්ත්‍රයට ගිහිල්ලා උන් බලාගෙන ඉන්නකොට එකපාරට මගේ යාළුවා මට මතක විදිහට ඒ අරුණ දුවගෙන ඇවිල්ලා මට කියනවා මචං පල්ලෙහා අන්න මාළු ඉන්නවා මේ අඩි දෙකේ තුනේ මාළු ඉන්නේ පොඩි වතුර පාරේ ගොවා එහෙනම් යන් යන් කියලා අපේ දැල්ලාම් පන්න ඔක්කොම අරගෙන දැන් මං අපි සත්තු මරන්නේ නැහැ කොහොමත් කිසිම වෙලාවක ඉතින් මේ සත්තු බලන්නයි පෙන්තූර ගන්න තමයි අපි ආසාවදී දැන් අපි හතර පස් දෙනෙක් දැන් කඳු පල්ලම බැහැගෙන යනවා මාළු හොයන්න දැන් මට පේනවා වතුරේ උණ ගස් අස්සෙන් ලොකු කොරපොතු තියෙන මාළු යනවා ඉතින් මම අඳුරනවා ලංකාවේ ඒ සයිස් කොරපොතු තියෙන මාළුවෙක් ඔය වගේ වතුර පාරක ඉන්නවා නම් ලිහිල්ලා කියලා අපි හැමෝම දන්නවා ඉතින් ඒක නිසා මම තග්ගාලා බහිනකොට එහා පැත්තෙන් මට තව කවුරු හරි අපි නැගපු කන්ද නෙමෙයි අනිත් පැත්තේ කන්දෙන් බහිනවා ඇහෙනවා ඉදලකුත් අරගෙන කෑ ගහනවා කවුද මොක්කුද ඔය යන්නේ එහෙම කියාගෙන ඒ අස්සේ ගමේ මිනිස්සුත් දැන් ඔතනට වට වුණා ඊපස්සේ මට පේනවා දැන් මේ ඉදලා අරන් එන්නේ එතන ළඟ පන්සලින් හාමුදුරුවෝ ඒ වතුර පාරේ ඉන්න මාළුන්ගු මේ ගමේ මිනිස්සු තමයි බලාගන්නේ කිසිම කෙනෙක්ට මේ මාළුන්ට මුකුත් කරන්න දෙන්නේ නැහැ දැන් අපි දැල්ලාම් පන්නේ මේ අරගෙන යනකොට හිතලා තියෙන්නේ මේ තරුණ ළමයි ටිකක් මේ සත්තු මරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් මට මතකයි ගමේ මිනිස්සු වට වුණාම දැන් මගේ කොන්ද පල්ලේ ආයෙඳුලම සීතල වේගෙන එනවා දැන් ගමකට ගුටි කන්න තමයි වෙන්නේ කියලා මං හිතේ නමුත් ඊට පස්සේ අපි කිව්වා මෙහෙමයි ජාදම්පුර විශ්වවිද්‍යාලේ මේ සත්තු බලන්න ආවේ මේගොල්ලොන්ව සංරක්ෂණය කරන්න නම් මේගොල්ලොන්ගේ තොරතුරු ඕනි කියලා අපි ඇත්ත තත්ත්වෙ කිව්වට පස්සේ ඒගොල්ලෝ ඒ තමයි මේ සත්තු මරනවා මිනිස්සු ඒක නිසායි අපි මේ ආවේ කියලා අපිට සෑහෙන උදව් කරා ඔය විදිහට ඔය වගේ රස කතා ගොඩක් තියෙනවා සමහර වෙලාවට ඔය කැලෑවල් වල ගම්වල ගිහිල්ලා සත්තු බලනකොට බේරෙන්න හම්බුනේ අමාරුයි මොකද අපේ මිනිස්සුම කරලා තියෙන වැරදි නිසා තමයි ඕක වෙලා තියෙන්නේ මොකද සත්තුන්ට කරදර කරනවා සත්තු අල්ලගෙන යනවා මිනිස්සු පුරුදු වෙලා නැහැ මේ පරිසරයේ ඉන්න සතාගේ ලස්සන පරිසරයේ වලලා එතනින් සන්තෝෂ වෙලා ඉන්නේ ඒක අරගෙන ගෙදර යන්න පුරුදු වෙලා තියෙන අපේ මිනිස්සු ඔන්න ඔතන ගැටලුව තියෙන කොහොම වුණත් ওই විදිහට මම හිතන්නේ මම මේ අධ්‍යනාංශ ඉන්නකොට මට සෑහෙන්න දේවල් ඉගෙන ගන්න හම්බුණා මම
මාළු ගැන වැඩ කරනවා මාළු ගැන ඉගෙන ගන්නවා කියලා දැනගත්තට පස්සේ හැම පැත්තෙම මට උදව් කරා අපේ ආචාර්ය මණ්ඩලයේ සමහර ලාට මොනවා හරි විස්තරයක් තියෙනවා නම් මට එවනවා මොකක් හරි සමාජ මාධ්‍යක දෙයක් තිබ්බොත් එහෙම හොයලා දානවා මට පෙන්නනවා මේ තියෙන මේක බලන්න මේකේ විස්තර මොනවාද එහෙම කියලා ඒකත් එක්ක මාව උනන්දු කරලා ලියන්න මං හිතන්නේ මම තුන්වෙනි වසරේ ඉන්නකොට මම ලියන්න පටන් ගත්තා මම කියන්නේ තීරු ලිපි ලියන්න පටන් ගත්තා Facebook එක ඒකත් එක්ක හරි මං හිතන්නේ මේකත් එක්ක අපිට පුළුවන් වුණා මම ඉගෙනගත්ත දේවල් අපේ අත්දැකීම් අපි පරිශ්‍රණය කරන දේවල් ගැන අනිත් කට්ටියට සංවේදනය කරන්න මං හිතන්නේ මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට අපි කරන්න ඕන දෙයක් සාමාන්‍ය ජනතාව දැනුවත් කරන එක අපි කරන දේවල් ගැන මොකද මේ අත්දැකීම් අපි ඉගෙන ගන්න දේවල් අපි හොයාගන්න දේවල් අනිත් අයත් එක්ක සංවේදනය කරන්නේ නැත්නම් එකකින් ප්‍රයෝජනයක් නැහැ කියන එක තමයි මගේ අදහස කොහොම වුණත් මේවට අමතරව අපි තුන්වෙනි වසරේදී හදා ගන්නවා බයෝඩයිවර්සිටි සර්කල් කියලා ජෛව විවිධත්වය ගැන අනිත් අය දැනුවත් කරන අපි හොයාගන්න දේවල් ගැන කියලා දෙන කවයක් මේකෙදි අපි ශාස්ත්‍රීය අත්දැකීම් අනිත් කට්ටියත් එක්ක බෙදා ගන්න මං හිතන්නේ අපේ පහළ ශ්‍රේණිවල පහළ වසරවල් වල සහෝදර ශිෂ්‍යයන් එක්ක අපේ අත්දැකීම් බෙදාගත්තා ඒගොල්ලන්ට ශාස්ත්‍රයට එක්කන් ගිහිල්ලා අලුත් දේවල් කියලා දුන්නා ඒ වගේ දේවල් ගොඩක් මේ අධ්‍යනංශයේදී කරා මේ විදිහට ඉන්නකොට මට පුළුවන් වුණා මගේ අවසාන වසර පරේෂණ නිබන්ධනයේ IUCN ආයතනත් එක්ක එකතු වෙලා කරන්න මල්වතුය ආශ්‍රිතව මං හිතන්නේ මේ තමයි අපිට අධ්‍යනංශයෙන් ලැබිච්ච පන්නරය පොතපත විතරක් නෙමෙයි ශාස්ත්‍රයේ ගිහිල්ලා වැඩ කරන හැටි සමාජයක ගනුදෙනු කරන හැටි පරේෂණ කරන හැටි මේ හැම දෙයක්ම අපිට මේ අධ්‍යනංශයෙන් ඉගෙන ගන්න පුළුවන් පොත බලාගෙන ඉගෙන ගන්න එක විතරක් වෙනුවට අපිට මේ අධ්‍යනංශයේදී අලුත් දේවල් හොයාගන්න අලුත් දේවල් ගැන පරිශීලනය කරන්න ශාස්ත්‍රයේ ගිහිල්ලා වැඩ කරන්න මේ හැම දෙයක්ම කරගන්න සෑහෙන උදව්වක් මං හිතන්නේ මේ අධ්‍යනංශයෙන් ලැබෙනවා අලුත් ශිෂ්‍යෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් පරිශීලන කරන්න ආසාවක් තියෙනවා නම් පරිසරයක සමාජයක ඔය හැම එකක් එක්කම ගනුදෙනු කරන විශේෂක වැඩ කරන්න කැමති නම් මං හිතන්නේ වනහා පාරිසරික විද්‍යා අධ්‍යනංශයට ආවොත් එයාට ලොකු උදව්වක් වේවි එයාගේ අනාගතේ හදාගන්න අනාගත ඉලක්කයක් හදාගන්න ඉලක්කේ සම්පූර්ණ කරගන්න ඉතින් මම ආරාධනා කරනවා කැමති කෙනෙක් ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්න අපිත් එක්ක වැඩ කරන්න මහන්සි වෙන්න අපි බලමු අපි මේ රට ලස්සන විදිහට වෙනස් කරමු හොඳයි විමුක්ති thank you අපේ වීඩියෝස් සමානට දිගට ප්ලේ වෙන්නේ නැහැ පොඩ්ඩක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ පොඩි ප්‍රශ්නයක් තිබෙනවා මේ කැම්පස් එකේ. හැබැයි මේ විමුක්ති කිව්වාගේ විමුක්ති එතකොට අධිකාරීලා ශ්‍රේරමලා මේ අපේ අධ්‍යනාංශ වැඩ කටයුතු සම්බන්ධයෙන් නැතුව දැන් ඔයා කිව්වාගේ මේ මොකද්ද අර බයෝඩයිවර්සිටි සර්කල් එකක් හදාගෙන යන්න කියන්නේ දෙක සැරයක්. ඔය හිරුෂණ සම්බන්ධුන්නේ නැහැ. විමුක්ති දැන් ඔය කිව්වේ ඔයයි අධිකාරී එහෙම නේද? එහෙම මොකක් හරි වුණාද ඒ කාලේ? සර් ඒකේදී ඇත්තටම උනේ මේ අර කට්ටියට හැමතිස්සෙම එකතු කරවෙන්න අවස්ථාවක් නැහැනේ ඒක නිසා අපි පොඩි ළමයි කැමති නැහැ බයයි එක තැනකට එන්න ඒක නිසා ඒගොල්ලන්ට අර මුලින් පාර හදලා දෙන්න ඕනේ ඒගොල්ලන් උනන්දු කරලා ගන්න තමයි ඔය සර්කල් එක හැදුවේ ඊට පස්සේ ඒකෙන් තමයි සර් මේ සර්ට මතක නම් අර මේ බෑක් ටු නේචර් එකට ළමයි හැමතිස්සෙම එකතු කරගන්න ඒගොල්ලන්ගේ අර එක් බේසික් නොලෙජ් එක නැතුව කට්ටිය ටිකක් කැමති නැහැ දැන් අර හොයාගෙන ගිහිල්ලා ඉස්සරහට එන්න එතකොට අපි ඒගොල්ලන්ගේ අර සල්ලෝ කරනවා අර ප්‍රයිමරි ස්කූල් එකට දාලා ඉවරලා ඉස්කෝලේ දානවා වගේ තමයි මේගොල්ලෝ අර මුල් ටික හදලා ඉවරලා තමයි අතෙන්ට ආවේ ඒක තමයි සෝ ඔකේ උනේ අද නයනසර් මේකට සම්බන්ධ වෙනවද නැහැ නේද නයනසර් ඉන්නවද නැහැ නේද සම්බන්ධ කතා කරේ නැහැ නේද පුළුවන් නම් කාට හරි නයනසර්ට පොඩ්ඩක් ඉන්න කිව්වා නම් විමුක්ති හරි කවුරු හරි හොඳයි නේද ඔව් සර් එතකොට හිරුෂගේ ප්‍රශ්න තියෙන දැන් හිරුෂලා අපේ කැම්පස් එකේ හිටියට අතිර මේ මම
මම දැන් සූලොජි ඩිපාර්ට්මන්ට් එකේම අපේ කැම්පස් එකේ මම PhD එක කරනවා පැංගොලින්ස් ලාගේ ජෙනටික් සම්බන්ධව ඒකෙදි මම කරන්නේ ලංකාවේ ඉන්න ඉන්දියන් පැංගොලින් ඉන්දියන් අනිත් ඉන්දියානු උපමහද්වීප වල ඉන්න ඉන්දියන් පැංගොලින්ගෙන් කොච්චරක් දුරට වෙනස් වෙනවද යාව උපවිශේෂයක් දක්වා කඩන්න පුළුවන්ද කියලා තමයි මේ බලන්නේ මේ ජෙනටික් රිසර්ච් එකේ හරි එතකොට අය වගේ මේ දැන් මෙතන සහභාගීලා ඉන්න දැන් අපි ප්‍රেজেন্টේෂන් කීපෙම ගියා කොස්තයි හස්නි ගේහර අනිතේ සේරම අපි ඇතරම විශ්වවිද්‍යාලයේ ෆස්ට් ඉන්දල ඇවිල්ලා මේ පරිසරය සම්බන්ධ වැඩ කරපු කට්ටිය ඉතින් ප්‍රශ්නේ අහන්න ඕන නම් ඔගොල්ලෝ මේ අවස්ථාවේදී මේ කොමේ මෙම වීඩියෝ කෝන් කරලා අහන්න එහෙම නැත්නම් දකුණු පැත්තේ ඔගලේ ප්‍රශ්නේ සනාහන් කරන්න අද අපේ ජාති දෙකක ප්‍රেজেন্টේෂන් තියෙනවා අපි ඊළඟට අපි පොඩ්ඩක් වෙනසකට එක්ක ෆෝටිය ප්‍රেজেন্টේෂන් එකක් ගන්නවා මොඩල් එක්ස්ප්ලිකේෂන් ෆෝ ෆ්ලඩ් හැසඩ් මැනේජ්මන්ට් ඉන් කොලොන්නාව මිස් කොපල් ලාව නැත්නම් ශෂිනිගේ ප්‍රেজেন্টේෂන් එක මම සුලක්ෂණා ප්‍රනාන්දු සිවන වසර වනහ පාරිසරික විද්‍යා විශේෂ උපාධිය දරමින් සිටින්නේ මම මේ විෂය තෝරාගත්තේ විශේෂයට තියෙන කැමැත්ත නිසා අපි මේ අවුරුදු 4 ඇතුළත ගොඩක් විෂය කරුණු ඉගෙන ගත්තා විශේෂයෙන්ම තුන්වන වසරේදීත් හතරවන වසරේදීත් එක එක මාර්ගකයක් තිය සම්මන්ත්‍රණ කරන්න අපිට අවස්ථාවක් ලැබුණා එහෙම කරපු එක් සම්මන්ත්‍රණයක් මම ඉදිරිපත් කරනවා Moving on to my topic, so it's the model application for flood hazard management in Kolonnava. This comes under environmental modeling, and floods are the most frequent type of natural disaster which occurs with the overflow of water. It brings damages to humans and animals, the environment, the economy, and also to the society. So this is a picture. To show the floods in Kolonnava area which happened in the recent past as you can see flood management is critically important for this area moving on to my site this is located in the North Colombo region it has a high population density and most of the urban council is under the floodplain of Kalini river due to the illegal settlements and the uncontrolled landfilling and mining activities the storage capacity has reduced and the flood hazard management activities are not properly maintained in this region as factors of flooding in this area the overflow of Kalini river and improper storm management can be identified so in here you can see in the flood that occurred in the recent past in the Colombo area Kolonnava has the highest number of families affected due to it Therefore, flood management is important. So, I'll be discussing how to use models for flood hazard management. So, there are several models that we can use, such as the stormwater management model, the hydraulic modeling system, and the hydraulic engineering center's river analysis system, and etc. So, today I'll be discussing about these three models. Moving on to the comparison. The SWMM model is a generic model and it's open source. It can be used for flood modeling and drainage. It uses model as weaknesses in this model. It requires many variations of inputs. So the user needs to understand the detailed guideline. However, due to the high input requirement, the accuracy of the model is very high. And the specification of this model is the urban it's designed for urban flood modeling moving on to HEC RAS model it has both 1D and 2D forms it's an open source and it has a wide range of data quality and easy applicability and it's easy to set up however the model instability and the limitations in the environments that require multi-dimensional modeling Specification is for channel flow analysis and floodplain determination. Moving on to LIS flood model, it has a GIS-based 2D model. It's not an open source model, and it cannot be used as a standalone code.
It requires the base platform of PC raster modeling. Its specification is for floodplain inundation over a complex topography. So when considering the environmental problem that I chose, the SWMM model is the most suitable because its specification is for flood urban flood modeling. So moving on to the application of modeling in Sri Lanka, as you can see, only several models have been used for a very few studies in our country. So why is a limited number of applications are here in our country? That's because there are challenges for flood modeling in Sri Lanka, such as the lack of access and limited availability of high resolution data, and the lack of detailed information in retention in relation to flood frequency analysis and extent. However, capturing every aspect of flood hydrodynamics in an optimal fashion within the diversity of study locations is still unrealistic. So as a conclusion, when selecting a suitable model for the study is important. This is done by understanding the correct purposes for which the model will be used. And there are several factors when considering the best model for your study. Those are the choice of forecast lead time versus the time of concentration, the robustness of the approach, the computational time required. So when considering all these factors for the flood risk mitigation in Kolunava, the best model that we can choose is the stormwater management model. So these are my references, and that concludes my presentation. Thank you. Right, thank you. Then we will, I think Nayana, Dr. Nayana Vijayatilaka has also joined us. Nayana, you know that? Oh, I couldn't join from the beginning. Right. Now, Nayana, then Adhikari, Kostai, Hirushai, Katagara. I think Mangitani will take a Pedagara Nati, Iguloni, Buddha. Oh, Murari, Kianpula, Adhikari, Pilipanda, Migulu, Kibanda, Pedagaru, Chamit, Tavatikin Katagarna, Igulu, Paris, and Vedagaru Katia. එතකොට අධිකාරිය හැබැයි මේ 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 ඩිග්‍රී ඉවර කරලාවත් තිබ්බේ නැහැ. ඊට පස්සේ උණ තිබ්බ හින්දා කොමරිදි මම පොසිෂන් එක තියාගෙන ඉඳලා එයාට අවස්ථාව දුන්නා. හොඳයි කොමරි. සත්‍යන්තයෙන් වගේ කොහරි කැලේ ඇවිදින්න කැමති. තව ගොඩක් දේවල් ඉතින් කියන්න තියෙනවා මේ අපි තව ටිකකින් කතා කරමු සර්. ආ තව ටිකකින් කතා කරමු. අපි එහෙනම් ඊළඟට අපි BSc special like a Kishoge presentation in Ghana, carbon sequestration potential in different forest types in Sri Lanka. Good morning, everyone. I am Hisho, and I am studying in the University of Sri Jayawardenepura in the Department of Forestry and Environmental Sciences. I have chosen this subject as I am passionate about the environmental sciences and also the wildlife protection. My favorite subject areas are the wastewater and waste management, and also the nature-based tourism. Here, I'm going to present about the carbon sequestration potential of different tree species. If we take an overview of the carbon sequestration, carbon sequestration is the process by which atmospheric carbon dioxide is taken up by trees, grasses, other plants,
and other terrestrial environments and are also the ocean by various processes and stored in a biomass or in other forms. There are mainly three types of processes in carbon sequestration, such as the biological routes, physiochemical routes, and the geological routes. There are a lot of environmental and economical advantages through this carbon sequestration process. The major ones are the reducing of greenhouse gases emissions and the reduction of global warming, and this will mitigate the climate change effects. And several other advantages, such as regulating the carbon cycle, increase the amount of biomass of trees and other organisms which we can capture carbon, general addition of power, and create more fuel, and several other advantages. In this perspective, forests present themselves as a potential solution, as they can effectively capture the carbon and contribute to the carbon sequestration. This will be affected by the physiological characteristics of the trees, growth rates, environmental factors, bioaccumulation, and several other factors. If we take the C3 and C4 plant variability, which affects the carbon sequestration potential of the tree species, the different quantum yields between the carbon 3 and carbon 4 plants arises from the temperature and the carbon dioxide sensitivity. The quantum yield in the carbon 3 plants decreases with increasing temperature at a fixed carbon dioxide level and increases with carbon dioxide at a fixed temperature, essentially reflecting the influences of these factors on photorespiration. The quantum yield of carbon 4 plants is invariant across a range of temperatures and carbon dioxide levels due to the carbon concentrating mechanism employed by these plants. This graph shows the above details. There are several other environmental factors that such affecting the carbon sequestration potential, such as the water, nutrients, atmospheric gases, temperature, and age. If we take the water, water availability has been tied up to the net primary production, so it will vastly affect the carbon sequestration potential, as the foliage, the larger leaf area index is affected by the water capturability by the plant. So the scarcity of water will cause the plant to reduce its photosynthetic capability, reducing its carbon uptake, so it will result in less carbon sequestration. If you take the nutrients, foliage contains the largest amounts of nutrients in plants, so the highest levels of carbon sequestration can be observed with plants grown on fertilized land. If you take the age, carbon sequestration tends to decrease over the lifespan of a plant, so if the age is high, the carbon sequestration potential will be reduced. If you take the atmospheric gases, the carbon dioxide and the ozone are the factors which affect the carbon sequestration majorly. When the carbon dioxide level is high, the carbon sequestration potential is high, but if the ozone level is high, it will reduce the carbon sequestration potential. The other factors, such as the species richness, density, and the basal area of the trees, are also affecting the carbon sequestration potential. So these have mainly the positive impact on the carbon sequestration potential. If we take the forest type, in the world, there are three main types of forests, like the tropical forest, temperate forest, and the boreal forest. This map shows the distribution of forests in the whole world. But these forest types have different types of carbon sequestration potentials due to the above mentioned characters, such as the carbon 3 and carbon 4 tree species, diversity of tree leaves, soil characteristics, climatic characteristics along the world, atmospheric carbon density, and other carbon capacity of biomass accumulation and carbon sink. In the temperate forests, there are several tree species have different types of carbon sequestration potential. These are some of the list of the tree species which have different type of carbon sequestration potential in temperate forest. And these are the list of tropical forest trees, such as the Shorea robusta, Terminalia, and etc., which have the potential level of different potential levels of carbon sequestration. And if we take the Sri Lankan scenario, now the Sri Lankan forest cover is about 29%, and it's targeting towards the 32% in the following years. But it have both the natural forest and also the man-made forest plantations.
In forest plantations, there are several studies have been done with the monocultures and the mixed cultures to address several carbon sequestration potential. And in the Pinus Caribbea, it has 44% of carbon sequestration potential. Tectona grandis have 21, Eucalyptus grandis have 11, Eucalyptus and other species have several different significant percentage of carbon sequestration. In some scenarios, the mixed cultures have higher carbon sequestration potential than the monocultures. These are some of the carbon sequestration potential rates of various different species in Sri Lanka. These also will vary with the distribution level in several distribution level and also with the age. This graph shows the details that the variation of the carbon sequestration with different age classes. There are several forest management based practices to increase the carbon sequestration, such as the carbon conservation model, which is concerned about the carbon neutral, not only the capturing the carbon from the atmosphere. It is to reduce the atmospheric carbon, but to increase the amount of carbon in the trees. And the carbon storage model, which mostly considered about the increase of carbon, amount of carbon forest in the vegetation on and also in the soil. And the other one is the carbon substitution model. The main objective of this management practice model is to increase the amount of carbon transfer from forest biomass to other products, usually derived directly or indirectly from fossil fuels, such as biofuels or building materials, instead of using fossil fuel derived energy or cement industry derived products, which will reduce the carbon release to the atmospheric also. There are several studies have been done, such as the carbon stock study in the Udavatta Kale Forest Reserve, which indicates that the carbon stock potential is less than the other Asian countries such as Thailand, Malaysia in Sri Lanka. And the home gardens are the major carbon sequestration potential places in Sri Lanka, which another study shows this. And the mangroves are the better carbon sequestration potential species in Sri Lanka, which contribute to the carbon sequestration in plants and also in the soil. So these are my reference. Thank you. Right, thank you, Hisho. Are you joining here, Hisho? Are you present here? Yes, sir. Right. Are you from now, Jaffna or in Jawardena? Jaffna, sir. All right, very good. Right. Now, we have some questions here. One question is, internship world, Annakalin, first and second year, the Hadagan known as skills, you know, how they get Uttar Dina, student can go to Pula in Uttar Dina. Okay. Who can Hirsha, can you answer, or someone can answer? Is there any skills that they should mahitana api skills develop karana tamai me internship walata yawanne osa me godakma skills develop wenna first 2 years waladi api ara harita wasanta ehema tiyena nisa etakota me avurudde gena 2020 ran tiyanna beri unaha me සහ මේ අපේ දැන් forestry මේ society එකෙන් විවිධ දේවල් සංවිධානය කරනවා දැන් අලුතින් නිලධාරි මණ්ඩලයකුත් පත් වෙලා තියෙන නිසා අර ඒගොල්ලෝ through මොකක් හරි කියන්නේ මොන හරි programs සංවිධානය කරලා ඒවට සහභාගී වෙලා ඒකෙන් exposure එකක් ගන්න පුළුවන් ඒ වගේම මේ දැන් මම දකින්න විදිහට දැන් ප්‍රැක්ටිකල් එක එක ගුණත් සමහර ලාට දැන් හිරන් අපේ හිරන් සර්ම දෙනවා සමහර ලාට මේ reports හදන්න ඒ වගේදී මම නම් කරේ ගොඩක්ම අපි ගියා මේ දැන් මට මතකයි එකපාරක් wood report එකකට අපි
ලී මෝල් වලට ගිහිල්ලා ඒකේ එකලොන් එක ඩිස්කස් කරලා ඒක ලී මෝල් හිමියන් ඒක වැඩ කරන අය ඒ වගේ එක්ස්පෝෂර් එකක් ගත්තා සොසයිටි එකකින් කොහොමද මේ රිපෝට් එකකට අදාළව ඩේටා අපි කොහොමද කලෙක්ට් කරගන්නේ කියලා අර ඒ වගේ ඒ රිපෝට් එකක් වුණත් හරියට අවංක හදන්න පුළුවන් නම් මං හිතන්නේ මේ ඉන්ටර්න් එකට අදාළ එක්ස්පෝෂර් එක හම්බ වෙනවා ඉන්ටර්න් එකේදීත් ඒ අවස්ථානුකූලව මේ වැඩ කරන්න එතකොට මේ මං හිතන්නේ මොලේ හැදෙනවා කියලා මං හිතනවා විමුක්තිටත් ඇති ඒ සම්බන්ධ මොන හරි ඇඩ් කරන්න නෑ මං හිතන්නේ ඇත්තට මොනේ වෙන අපි වර්ල්ඩ් ඔෆ් වර්ක් වලට පුරුදු කරන්නේ ඔයගලන් අපි ඉන්ටර්න්ෂිප්ස් වලට දාන්නේ නේද හුඟක් වෙලාවට වෙන්නේ ස්කිල්ස් කියන්නේ ඔයගලන්ගේ පොඩක් මමත්වයේ අඩු කරගෙන දැන් ඒ කියන්නේ එතන තියෙන්නේ වෙනම එන්වයරන්මන්ට් එකක් නේ අපි දැන් මේ කරන්නේ සයන්ස් රිසර්ච් වගේවා කරන්නේ නමුත් ඉන්ටර්න්ෂිප් එකේදී ඔයගලන්ට විවිධ රටවල් වලට මුහුණ දෙන්න වෙනවා අවුට්සයිඩ් වර්ල්ඩ් එකත් එක්ක කතා කරනකොට ඉතින් ඒ ගැන තමයි මං හිතන්නේ හුඟක් වෙලාවට වෙන්නේ There is another question from the pro on the mangrove. Can see this one. Any of our academics can answer this one. I would like from Lelin De Silva. I would like to hear the opinion on relationship of small scale exploitation and monospecific mangrove forest structure in Sri Lanka. Is there anyone can comment on this one? Dr. Priyan, I can see he's here present. And Nayana or someone, can you answer this? So we'll keep that question and someone will answer in due course. And then next we will go to another presentation. This is by Chamit and Umesh. Umesh was the last year president of the Forest Society. And then Chamit, I think they did lot of exploitation, did lot of explorations in different ecosystems in Sri Lanka. So we'll watch that presentation by Chamit and Umesh. අපි ඇත්තරම විශ්වවිද්‍යාලයට එන්නේ 2017 වර්ෂයේ 2017 වර්ෂයේ ඇවිල්ලා අපි වනහා පරිසර විද්‍යා අධ්‍යනංශයට ඇතුළත් වෙලා එතන ඉහට අපේ අධ්‍යාපන කටයුතු කරගෙන යනකොට අපිට හිතුණා අපේ ඉගෙන ගන්න ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා තව ගොඩාක් දේවල් අපිට අධ්‍යයනය කරන්න තියෙනවා කියලා. එතකොට ඒත් එක්කම අපේ ලොකු ආසාවක් තිබුණා පාසල් කාලේදීනම්ම මොනවාද මේ පරිසරය කියන එක ගවේෂණය කරන්න. ඒ වගේම තමයි යන්න ඉතාලියේ හිටපු දැන් ගොඩාක් තිබුණා පාසල් කාලයේ තිබුණු විවිධ සීමාකාරී තත්ත්වයන් එක්ක විභාග වගේ දේවල් එක්ක අපිට ඒක කරගන්න බැරි වුණා බැරි විදිහට ගොඩාක් තිබුණා ඉතින් ඒ නිසා අපි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා අපි ඒ වගේ අවස්ථාවන් ගොඩාක් හොයාගෙන ගියා ඉතින් ඒකට තනියෙන් නෙමෙයි ඇත්තරම යාළුවෝ කීප දෙනෙක් ඒකට සම්බන්ධ වුණා ඉතින් අද වගේ දවසක අපි ඒ පිළිබඳ පොඩි මතකයන් කීපයක් තමයි ආවර්ජනය කරන්න ලෑස්ති වෙලා ඉන්නේ දැන් එතකොට අපි ලංකාවේ පුරා විශේෂයෙන්ම කඳුකර පැතිවල අපි ගිය සංචාර ඒ වගේම කැම්පින් ට්‍රෙකින් වගේ මේ වගේ හුඟක් අත්දැකීම් අපි ලබා ගත්තා මේ ඉතාමත් කෙටි කාලය තුළ ඒ අතරින් අපි කීපයක් විතරක් අද කතා කරන්න ලෑස්තිලා ඉන්නවා මොකද ලොකු වෙලාවක් ගත වෙන වැඩක් තමයි මේ හැමදේක් ගැනම කතා කරන්න යොත් එහෙම ඒ නිසා අපි අද කීපයක් ගැන කතා කරමු ඒ ඒ ඒ අවස්ථාන්වල තිබුණු රසවත් මතකයන් මොනවද කියලා එතකොට දැන් අපි ගත්තොත් එහෙම නකල්ස් ලක්ෂපාන මේ වගේ ගොඩාක් තැන්වල අපි විශ්වවිද්‍යාල කාලෙදි ගියා. ඒතකොට නකල්ස් ගැන කතා කරොත් එහෙම ඒක අපිට අමතක කරන්න බැරිම කතාවක්. අපි ඒකෙන් ලබාගත් අත්දැකීම් අපේ මතකයන් ඉතාමත් වැඩි සහ අපි ඒකට මුහුණ දුන්න අත්දැකීම් සහ අභියෝග අපි අනෙකුත් ගමන් වලටත් වඩා වැඩි තැනක තමයි තිබුණේ. මොකද මේක දවස් එකකට එකකට නෙමෙයි දවස් හතරක් වගේ කාලයක් මේ ගමනට අපිට යොදවන්න සිද්ධ වුණා නේද චමිත් ඔව් අපි දවස් හතරක් වගේ අපි මේ ගමන ගියේ මේ දැන් අපි කතා කරමු එහෙනම් සුන්දර මතකයන් අපි ඇත්තටම ඒකත් එක්ක ගොඩාක් රැඳිලා තියෙනවා මේ නකලස් ගමනත් එක්ක නකලස් ගමන අපි විශේෂයෙන්ම මෙතන මේ තොරවන්න හේතුව ඇත්තටම උමේෂ් කිව්වා වගේ මේ දවස් හතරක ගමනක් එතකොට අපිට රයවල් තුනක් කැලේ ඇතුලේ නකලස් දුම්බර කැලේ ඇතුලේ රේන්ජ් එකේ අපිට ගත කරන්න වුණා
දවස් 3ක් දවස් 3 රැවල් 3 අතරද අපේ සැහැණ මතකයන් ඉතුරු කරන්න ලැබුණා. ඉතින් ඒක අපේ වාසනාව කියලා අපි හිතනවා. මේ මොකද නකල්ස් ඒ වගේම මිස්කියු වගේ ඒ පැත්තේ කඳු කර ප්‍රදේශ සැහැණ ගණනාවක් දැන්ට අපි ගොඩක් කවර් කරලා තිබ්බා. අපි කතා කරොත් මුලින්ම අපි ගමන පටන් ගත්තේ නකල්ස් ගැන ගමන කතා කරොත් අපි ගමන පටන් ගත්තේ නුවරින්. නුවරින් ඇත්තටම අපි ගමන ආරම්භ කරා උදෑසන 4ට පමණක්. හතරට වුණ ගමන ආරම්භ කළා අපි අර ළඟාවෙන් ඉතාමත් දුෂ්කර ග්‍රාමයක් වන මේ බඹරැල්ල ග්‍රාමය. ඒත් බඹරැල්ල ග්‍රාමය කියන්නේ තේ දරු නෙලන වතුකම් කරුවන් ජීවත් වන ඉතාම සුන්දර සුන්දර සහ ඉතාම දුෂ්කර ගම් ප්‍රදේශයක් ගමත ප්‍රදේශයක්. ඒ වගේම අපිට ඒ යන අතරමඟ සෑහෙන තියලි ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් සුන්දර ග්‍රාමයක් තමයි බඹරැල්ල කියන්නේ. අපි එතනින් ඊට පස්සේ මතක විදිහට අපිට ඇතුල් වෙන්නේ අපි කෙලින්ම රත්නගිරි වත්තට. රත්නගිරි වත්ත හරහා ලිපරණ වත්තට ගිහිල්ලා අපි රත්නගිරියට ගියා නේද? ඔව් රත්නගිරි වත්තෙන් තමයි මේ අපි ඇතුල් වෙන්නේ. මුලින්ම අපිට හඳුනන රත්නගිරිය කන්ද. රත්නගිරි කන්ද හම්බෙනාත් එක්කම තමයි අපි නකල්ස් මායිමට පිවිසෙනවා. නකල්ස් මායිමට පිවිසලා අපි එතනින් ඇතුළත් වෙනවා නකල්ස් වනයට. ඒක ඝන වනයක්. එතනින් පස්සේ ඝන වනාන්තරයට අපි ඇතුල් වෙනවා ක්‍රමක්‍රමයෙන් ඇතුල් වෙනවත් එක්කම. අපි එතකොට එතකොට අපිට සාමාන්‍යයෙන් වෙලාව උදේ 7:38 වගේ වෙලා තිබ්බ අපි යන වෙලාව. එතකොට මේ ඇත්තටම කියන මාර ලස්සන ඒ අත්දැකීම විඳ ගන්න ඕන අත්දැකීමක් මේ හැමෝටම. මීදුමක් එක්ක මීදුම කැටි වෙලා අපි එකිනෙකව බේමෙත් කරමුට සැහෙන මීදුමක් තිබ්බ වෙලාවේ. එතකොට අපි ඝන වනාන්තරයට ඇතුල් වෙලා කෙලින්ම තරේ වර මම්පෙතක් තියෙන පොඩි අඩිපාරක්. මේ මම්පෙත ඔස්සේ අපි කෙලින්ම යනවා ඝන කැලේ පසු කරගෙන. අපි ඇත්තම මේ නිරීක්ෂණ කරමින් ගියා සමහර තැන්වලදී මේ එක එක සත්තු සහ විශේෂ ශාක ඒ වගේම විශේෂ මේ හතු වර්ග සහ විශේෂම මතක විසින අපිට මේ මේ විශේෂ ඕකිඩ් වර්ගයක් හම්බුණා. ඇත්තම අපි පස්සේ තමයි දැනගත්තේ ඒක හරිම රෑ කියලා. ඒ ඕකිඩ් වර්ගය තියෙන්නේ මේ නකල්ස් වනාන්තරය විතර. අනිත් එක සත්තුන්ගෙන් බරොත් අංකරුස්ස නකල්ස් අංකරුස්ස හම්බුණා. අංකරුස්ස මේ විශේෂ අංකරුස්සක මේ අංකරුස්ස අපිට හම්බවන්නේ නකල්ස් වනාන්තරේ විතරයි ලංකාවේ. පෙති අංකරුස්ස කියන වර්ගය. එතනින් එහාට අපි දැන් මුලින්ම අපි හලකොර අපේ පළමු නවාතන වෙන්නේ මේ කේම්බි වාඩිය. කේම්බි වාඩිය ගැන අත්‍තරම වාඩිය ගැන ලොකු කතාවක් කියන්න බැහැ. අත්‍තරම වෙලා නැහැ මෙතන මේක හරිම සුන්දර අත්දැකීමක් කේකේ රැයක් ගත කරනවා කියන එකත්. මේ වගේ කතා ගොඩක් අපි ළඟ තියෙනවා. දැන් මේ මෙස් කතාවට මොනවද අපිට කේම්බි වාඩියෙන් ඉස්සරහට අපි කරගෙන ගියේ? ඒකවල ඔව් අපිට දැන් ඒක රත්නගිරිය ඉඳන් අපි කිලෝමීටර් 18ක් විතර ආවා නේද කේම්බි වාඩිය? ඔව් කැලේම ඉඳන් කන ගලේ 18ක්. ඔව් එතකොට අපිට හම්බුණා මේ විශේෂයෙන්ම අර අත්තරලා දාපු එනසල්වතු. දැන් ওই එනසල්වතු කියන කතාව ඉස්සර ওই ප්‍රදේශයේ තිබ්බ ප්‍රසිද්ධ වගාවන්නේ. ඊට පස්සේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔක තහනම් කරාට පස්සේ තාමත් ඒ ප්‍රදේශයේ එනසල්වතු ඉතුරු වෙලා තියෙනවා. ඒතර කේම්පි වාඩිය කියලා කියන්නේ ඒ එනසල්වතු තිබ්බ කාලේ ඒකේ වැඩ කරපු මිනිස්සු නවාතැන් ගත්ත වාඩියක්. එතකොට එතන දැනට තියෙන කරාවෙටිච්ච නිවසක් තියෙනවා. ඒ වගේම කේම්පි වාඩියවට තවත් කරාවෙටිච්ච වාඩි කීපයක් තියෙනවා. ඒතර ඒ කේම්පි වාඩිය තමයි දා අපිට ගත කරන්න හිතුවේ. දැන් අපි යනකොට කූඩැල්ල වැස්ස සෑහෙන ඒ දවස්වල. ඒතර නකල්ස් තනිකර තෙත් වෙලා තිබ්බ කාලේක තමයි අපි නකල්ස් වල ඇතුළුනේ. එතකොට දැන් අපි කේම්පි වාරිට ගියාට පස්සේ ඇත්තට මේක අර සෝපහසු තැනක් උනේ නෑ. නමුත් ඉතමත් අර කැමතිව වගේ පට්ට ලස්සන තැනක් තමයි මේ කේම්පි වාඩිය කියලා කියන්නේ. එතකොට කේම්පි වාඩිය තනිකරම තෙත් වෙලා තිබුණේ වැහි වතුර වැටිලා බිම තෙත් වෙලා. එතකොට අපිට ඇතුළට ගිහිල්ලා නිකම්ම බිම නිදා ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණ නැහැ. මොකද වහලින් වතුර එන තත්ත්වයක් තිබුණා, වැස්ස තත්ත්වය තිබුණා. ඒ නිසා අපි කරේ කේම්පි වාඩිය ඇතුලේ කුඩා ආරම් අටව ගන්න අපිට සිද්ධ වුණා. එතකොට අපිට ආහාර පිළියෙල කරගන්න පුළුවන් වුණා. මොකද එතන හොඳ කුස්සියක් තිබුණා. අපි ඒ දේවල් එතන කරගත්තා. එතකොට අපි එදා හවස කේම්බි වාඩියට ගිහිල්ලා ලකලෑස් තියලා අපි තුන්හිස් කියලා නගින්න ගියා. තුන්හිස් කියලා නගිනකොට අපිට කන්ද එතන පෙනුනේවත් නැහැ. අත්‍තරම ඒ කියන්නේ ඒ තරම් මීදුමක් ගන මීදුමක් වැස්සක් තමයි මේ පරිසරෙ තිබුණේ. ඉතින් චමිත් මතක ඇති අපි ඉන්න සල්වතු මැද්දෙන් හොයාගන්න උත්සාහ කරා මැප් එක දාගෙන. නමුත් සිංහල තිබුණේ නැහැ. අත්‍තරම තුන්හිස් ගල අපේ ලොකු ප්ලෑන් එක කොටසක් වුණත් තුන්නිස් කළ යන එක අපිට අතාරලා දාන්න සිද්ධ වුණා. ඒ තිබ්බ පරිසර තත්ත්වෙත් එක්ක. ඉතින් අපි රෑ වුණා, ගොඩක් රෑ වුණා. රෑ වෙලා අපි ආපහු කේම්පි වාඩියට ආවා. ඊට පස්සේ කේම්පි වාඩිය එදා රෑ අපි ගත කරා. ඉතාමත් අමුතුම අත්දැකීමක් වුණා. ඒක මිනිස් ජනවාස වලින් ගොඩාක් දුර, කිලෝමීටර් 20ක් 18ක් දුර.
තනිකර කැලයක් මැද්දේ අතල්ලා දාපු මේ වගේ තැනක ඉඳන් රැයක් ගත කරනවා කියලා කියන්නේ ඒක ඇත්තටම කලින් අපිට ලබා ගන්න බැරි වෙච්ච අත්දැකීමක් වුණා. ඒ වගේම තමයි ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන මේ මාසුවත් තමයි මේ කූඩෙල්ල ගැන කතා කරපු මොකද අපි ඇත්තටම කූඩෙල්ල ගැන කතා කරන්න අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන මතුරුව. කූඩෙල්ල ගැන කතා කරන නකල්ස් නම් කූඩෙල්ල කූඩෙල්ල වරන් නකල්ස් වගේ සම්බන්ධයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ නකල්ස් යනවා නම් කූඩෙල්ලන්ට අනිවාර්යයෙන්ම සූදානම් වෙලා යනවා. දැන් අපි කලින් සැරේ අපි මමරැල්ලෙන් ගිහිල්ලා 5 weeks ගිහිල්ලා ඒ පැත්ත යනකොට අපිට කූඩෙල්ලන්ට ඩවඩ කළු ගල්ලේ නැහැ. ඉතින් ඒකත් නකල්ස් යනකොට අපි කූඩෙල්ලන්ට මුහුණ දුන්නා. අන්තිමින් අපි පාවිච්චි කරපු කිසිම දෙයක් සාර්ථක වුණේ නැහැ කූඩෙල්ලන්ට ඉරිව. ඒ කියන්නේ අපි විවිධාකාර දේවල් සමහරක් කළාට ටූත් පේස්ට් පාවිච්චි කරා. නමුත් කිසි දෙයක් සාර්ථක වුණේ නැහැ සබන් වර්ග පාවිච්චි කරා. අන්තිමේදී අපි අලු කකුල් වල ගාගෙන තමයි ගියේ. ඒක යම් කිසි සාර්ථකත්වයක් තිබ්බා. ඉතින් මේ ගමනේදීත් අපි විවිධාකාර දේවල් හදුවා. දොඩම් බිරිකලා අරගෙන ඒවා මික්ස් කරලා ඒවා අලු වලට මික්ස් කරලා එතනින් ලික්විඩ් එකක් හදලා ඒක ගාගෙන මම මේ විවිධාකාර අත්දැකීම් වලින් කරා. කොහොම හරි අලු වලින් තමයි ගුණල්ලංගෙන් සාර්ථකව වීරෙන්න පුළුවන් උනේ. ඊළඟට අපි ගියේ මිබේස් ට්‍රැක් එක දාගෙන අපි ගියේ ළඟට දුවිලියල් හොයාගෙන. මේ චමි ඔව් මේ අපි ඒ ගැන කතා කරොත් දැන් මෙහෙම මම පොඩි මාර්ග ගැන පොඩි විස්තරයක් දෙන්නම් මේ බවරැල්ලෙන් යන්න පුළුවන් ප්‍රදේශ කොහොමද කියලා. මේ මාර්ග ගැන කතා කරොත් මුලින්ම අපි කතා කරමු රත්නගිරි වත්තහරහා අපි අසලන කේම්පි වාඩි හරියට. ඒක කේම්පි වාඩි හරහා අපිට යන්න පුළුවන්. කේම්පි වාඩි හරහා තුන්මිස් ගරණ කරලා එතනින්ම අපිට යන්න පුළුවන් මීමුරේ ප්‍රදේශයට. මම පසුබලගේ ඒක මම සම්පූර්ණ කරලා දෙනවා ඒ ට්‍රෙක් එකම. ඊට පස්සේ අපි එදාගේ ගමන ගැන කතා කරොත් එදාගේ අපි තුන්මිස් ගල හරහා हेमचंद्र वाड़ी हर तम अभी दूर फाइनल डेस्टिनेशन तुन्नीस सह दूर के अभी दूर संपूर्ण बेरोना अधिक भयानक नगिन अनेम अब फाइनल डेस्टिनेशन दूर इतना अभी दूर के अभी बहुत उद्यम तम अभी गमन आरंभ कर දැඩි කුඩල් පුහර මැද්දේ තමයි අපි ගමන ආරම්භ කරන්නේ. ඒ කුඩල් පුහර මැද්දේ ශීඝ්‍ර බැස්මකින් තමයි අපි දූලියල්ල ළඟා වෙන්නේ. ඒක ශීඝ්‍ර බැස්මක් බැසලා තමයි අපි නැවතත් කන්දක් තරණය කළා. අපි ළඟා වෙනවා දූලියල්ල මුදුනට. මුලින්ම දවල් මධ්‍යම 12 පමණ වෙද්දී තමයි අපි දූලියල්ල මුදුනට ළඟා වෙන්නේ. ඒ කියන්නේ අපි දූලියල්ල පටන් ගන්න ස්ථාන ළඟා වෙනවා මධ්‍යම 12ට වගේ. එතනින් පස්සේ අපිට ඇත්තටම අපි පාරවල් තිබුණේම නැහැ. අපිට GPS ට්‍රැක් එකක් තිබුණත් දැඩි ශාක ඝනත්වය ඔස්සේ දැඩි ඝනත්වයක් තිබුණා. අනිත් එක අඳුරු ස්වභාවයක් තිබුණා ගොඩක්ම. අනිත් එක මේ භයානකම කරුණු තමයි විස්සන සුළු ස්වභාවය. සෑහෙන අර බැස්ම බහිද්දී අපිට සමහර ලාවල්දී අපි භාවිත කරා රෝප් භාවිත කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය කාලු ගොඩක් කරදෙන නැහැ. රෝප් භාවිත කරන අවශ්‍ය නැති තැන්වලදී. නමුත් අපි ගියේ ඉතම තදික වැසිබර කාලුගුණයක් සහිත දවසක නිසා අපිට එතනදී රෝප පාවිච්චි කරන්න වුණා. මොකද පහළ දැඩි හෙලක් තිබු නිසා එතන සෑහෙන ජීවිත අවදානමක් තිබ්බා. අපි ඒ අවදානම අරගෙන තමයි අපි මේ ගමන පිටත් උනේ. ඒක ඉතිරිවස් කරගෙන කොටත් මේ සමිත් දඟෙන් ඉතරන කොටත් එදා ගොඩක් ලොකු වතුර බාරක් තිබුණේ. ඒකට අපි මතකයි මේ සමහර කාලා අපි ගඟෙන් මෙහා පැත්තේ නෑ ඒකට යන්න බෑ. අපි ගහක මුලක් හරි වැලක් හරි අරගෙන තමයි මේ වැලක් එහාට ගියේ. අපිට මතකයි අපි ගෙනිච්ච පිහිය බව වතුරට ඇවිල්ලා නොපිනා ගියා ඒ ලයි මේ ඒ තරම් වතුර සැරපාරක් තිබුණේ. එතන වැටුණා නම් ඒ හොයාගන්න බැරි තරම් මේ දුර ගහගෙන යන්න සම්භාවිතාවක් තිබුණා. ඒ තරම් වැසි කාලගුණයක් තමයි දවසල තිබුණේ. ඔව්. එතකොට අපි දැන් කතා කරොත් එතකොට ඒ අපිට ගමන් මාර්ගයක අපිට කොහොමද ගමන් මාර්ගයක් නැහැ. අපි එතකොට අතරමංගලාව වගේ තිබුණේ. මොකද කේම්පි වාඩියේ සිට දූලෙල දක්වා කිසිම අඩිපාරක් නැහැ ඇත්තරම. අපි සමහරලාවල්දී මාර්ගය සුවගෙන බාහිර කරා කලින් සංචාරකයන් ගිහින් ගස්වල අතු කපාගෙන කියපුවා. ඒ වගේ පොඩි පොඩි මාංශ ලකුණු භාවිත කරන්න සිදුනා. ඊට පස්සේ අපි එතෙන්දී තමයි ඒ මාංශ ලකුණු ඔස්සේ අපි ගිහිල්ලා අපිට හම්බුණා දූලෙල්ල උඩ ඉඳගෙන දූලෙල්ල ගුහාවට යන පොඩි මුංචි අඩිපාරක්. ඊට පස්සේ අපි දූලෙල්ල වැටෙන කේව් එක ළඟට තමයි අපි දාන රාත්‍රි ගත කරන්න සේ අපි කොහොමත් හිතාගෙන හිටියේ දූලෙල්ල කේව් එකේ. අපි සිතුව පරිදි අපි ළඟා වුණා සවස් දෙක පමණ වෙනකොට අපි ළඟා වුණා දූලෙල්ල ගුහාවට. එතන ඇත්තටම මේ වැසිබර කාලගුණයත් එක්ක ගොඩක් බහැලා දූලෙල්ල වතුර මට්ටම වැඩි. සාමාන්‍ය දවසකට වඩා ගොඩක් ඔය දූලෙල්ල ට්‍රික් එක යන සංතරක ගොඩක් දන්නවා. මේ ගිහිල්ලත් ඇති මේ අඟින කට්ටිය ඇත්තනවා මේ අර
සාමාන්‍ය වේලික අනුගුණයක් තියෙන දවස්වල ගියොතෙන්නම් අර ගොඩක් පොඩි වතුර බාරක් තමයි දුවලල කේව්ගේ සිට අර මුල් හරහා වැටෙන්නේ. නමුත් එදා අපි විශේෂ දවසක් වුණා මම හිතන්නේ ලංකාවෙන් ගිය සංචාරකයෝ බොහොම අඩු සංචාරක පිරිසකට තමයි මේ වගේ අවස්ථාවක් දැක්කන්න හම්බලා තියෙන්නේ. මම දන්න විදිහට ඇත්තරම මේ ඒ වතුර බාර සෑහෙන සැරයි. මොකද මේ වගේ වතුර බාරක් මීට කලින් මම ෆොටෝස් වලින් දැකලා තිබුණෙත් නැහැ. කලින් ගියපු කෙනෙක්ගේ අත්දැකීමක් මම අහලා තිබුණෙත් නැහැ. මොකද අපි තමයි ඒතොර ඒ වගේ වතුර බාරක් දැකලා තිබුණේ ගොඩක් කාලයකට පස්සේ. මොකද ඉතමත් අධික වැසිබර කාල ගුණයක් නිසා ඊට පස්සේ අපි එදාරෑ එතනින් ගමන නිමා කළා. එදාරෑ අපි නැවතුනේ කේව් එකේ අපේ කැම්පින් අවශ්‍ය ටික අපි සපය සකසාගෙන ඉවරාවි. අපි සාමාන්‍ය දර රාත්‍රිය ගත කරා. ඉතම සුන්දර රාත්‍රියක්. ඇත්තටම ඒ කියන රාත්‍රිය ගැන කතා කරුත් මේ ගොඩක් කතා සහ සීතලත් එක්ක ඒ ෆීලිං එක ඇත්තටම මේ කතා කරන්න හරි අමාරු. ඒ කියන්නේ කතා කරලා ඉවර කරන්න බෑ. හරි අමාරු කරන එකයි මේ. එතනින් පස්සේ අපි ආයි නැවත ගමන ආරම්භ කරා. මේ නකල්ස් ගමන ගැන විතරක් කතා කරන නිසා අපි කෙලින්ම මාර්ග කිව්වොත් අපි දැන් කේම්පි වාඩි ඉඳලා කෙලින්ම දූලියල්ලට ආවා. දූලියල්ලෙන් දැන් සාමාන්‍ය අඩිපාර ගොඩක් සංචාරක යනවා ලංකාවේ. මම හිතන්නේ බාගර භාගය සංචාරකයෝ ගිහින් තිනවා. ඒ මම මේ කතා කරන ට්‍රෙක් එකේ දූලියල්ලේ සිට ඇටන්වල දක්වා මාර්ගය. ඒ මාර්ගය තමයි දූලියල්ල යන සංචාරකයන්ගේ ප්‍රසිද්ධ මාර්ගය සහ සංචාරකයන් වැඩි ප්‍රමාණයක් ගමන් කරන මාර්ගය දූලියල්ල ඇටන්වල මාර්ගය. අපි එතකොට දූලියල්ලේ සිට පහළට සීක්‍රට් බැස්මක් තියෙනවා නැවතත්. ඒ බැස් බැහැලා ඉන්ෆිනිටි පූල් එක කියන්නේත් සංචාරකයන් සිහිනයක්. එතකොට දැන් ඉන්ෆිනිටි පූල් එකේ චමිට මතක ඇති හිටන් ඉන්න බැරි තරම් ලොකු වතුර බාරක් තිබුණේ ඉතින්. ඔව් ඔව්. ඒකයි මම කියන්නේ සාමාන්‍ය සංචාරකයෝ ඉන්ෆිනිටි පූල් එක දාලා ඉන්නේ ඉතමත් අර වතුර අඩු මට්ටමක සිට නිශ්චල වතුර තියෙන මට්ටමක තමයි. නිශ්චලව වතුර තියෙන අවස්ථාව තමයි ගොඩාක් ලංකා සංචාරකයෝ මේ ඊතර ඡායරූපගත කරලා තින්නේ. අපි දානකොට ඊතර නිශ්චල ස්වභාවයක් සහ කිසිම දෙයක් නැහැ. ගොඩක්ම වතුර ගලා යන සැඩපාර වැඩි ස්වභාවයක් තමයි තිබුණේ. ඒක මොකද විශේෂ අවස්ථාවක් කියලා ඒක විශේෂ කාල ගුණයක් කරදී නකස් ගමු. ඔව් ඊට පස්සේ අපිට දැන් දූලියල කේව් එකට අපිට පේනවනේ චමිත් වල්පොල මුල්ල ගම ගොඩාක් ඈති. ඔව් ඒ තියෙන වල්පොල මුල්ල ගම අඳුර ගන්න පුළුවන් ක්‍රමේ තමයි එතන තියෙන කුඹුරු අයක් වෙල්ලි අයක්. ඒ වෙල්ලි අය දූලියලට පේනවා. ඒ වෙල්ලි අයටත් දූලියල පේනවා. මේ පැත්තෙන් තුනිස් ගල සහ දූලියලි ධාමයෙන් පේනවා ඒ වෙල්ලි අයට. පේනවා. ඉතින් ලස්සන පේනවා මේ දියලි පන්තියම. ඊට පස්සේ මේ අපි ඊට පස්සේ වැද්දාහෙනට ආවේනේ. වැද්දාහෙනට ඇවිල්ලා වැද්දාහෙන ඔන්න පාර දෙකට බෙදෙනවා. වල්පොණු මුල්ල පැත්තට ආවේ. අපි අන්තිම ටාගට් එක උනේ වල්පොණු මුල්ලෙන් ඇටනලට එන එක. ඔව්. ඊට පස්සේ වල්පොණු මුල්ල අපිට එනකොට අපිට සෑහෙන අමාරු. ඒ දවසල අපි ගිනිච්ච කෑම ඉවර වෙලා කට්ටියට මහන්සියලා පොඩක් දුර ඇවිදලා ගියා. අවදානම්ියක් තමයි අපේ කෑම ඉවරුන එක. අපි සෑහෙන අභියෝගයක් වුණා. ඒක වතුර ඉවරුණා. වතුර කියන්නේ වතුර නම් අපිට තැන් තැන් වලින් සපයා ගන්න පුළුවන් වුණා. මොකද නකල්ස් කියන්නේ වතුර වලින් අඩුතරක් නෙවෙයිනේ. ඒ වුණාට අපිට කෑම අන්තිමට අපි තිබ්බ පොඩි චීස් කෑලි පොඩි චොක්ලට් කෑලි තමයි කට්ටි බෙදාගෙන කෑවේ. ඒ තරම් මේ අන්තිමට බඩගින්නක් සහ ඇඟට ලොකු අමාරුවක්. ඒත් ඉතින් අපි අදාරිය නෑ. අපි හැමෝම එකටම තමයි අමොණ ඉවර කරන්න ලෑස්ති. මම කියන්නම් දර වැද්දාහේනේ සිට වල්පොළුමුල දක්වා කඳු හයක් පල්ලම් නැග බසිමින් තමයි අපි ගමන් කරන්න ඕන නැටනෝට ළඟා වෙන්නේ. ඒකයි අපිට තියෙන අපි හිතනවා නේද ඒක අමාරු වුණා නේ. අපි ඊතරට එක අමාරු නෑ කියලා. අපි ඇත්තටම හිතුවේ නෑ කඳු පල්ලම් බැහැ බැහැ යන්නේ කියලා. ඊතරම් අපි අන්තිපාසයෙන් ඉඳලා ඒක සැහැල්ලුවට අරන් තමයි හිටියේ ඇත්තටම. ඒ වුණාට මේ වෙලාවේ අපි ඊතරට ලොකු අභියෝගයක් වුණා දුවිලලේ ඉඳන් වල්පොළු මුල්ලට එන එක. වල්පොළු මුල්ලෙන් අපිට හම්බ වුණා දෙදෙනෙක් ඒ ගමේ හිටපු පොඩි ගම්මානයක් අතලද ගම්මානයක්. ඔව් ඊට පස්සේ අපි ආවා ඇටනල ගමට. ඇටනල ගම කියන්නේත් මේ ඉතාම ලස්සන තැනක්. ඒ වගේම අර චමිත් කියෝ වගේ කිසිම අර පහසුකම් වලින් ඉතාම අඩුයි. ඇටනල ගමට වාහන පාරක් එනවා. නමුත් එතනින් එහාට වල්පොළු මුල්ල පැත්තට ඇත්තටම ඉතාමත් දුෂ්කර පාරක් තමයි තියෙන්නේ. හැබැයි ලස්සනින් කිසිම අඩුවක් නැහැ මේ පැත්ත. ඉතින් අපි ඇටනල ගමට ඇවිල්ලාට හවස් වුණා. අපිට යන්න වාහනයක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි වාහනයක් හයර් කරගෙන කතා කරගෙන අපි ආවා ඇටනල සීට එකට. ඊවස්ටර් පහු කරගෙන ආවා. රත්තොට ඇවිල්ලා රත්තොටෙන් අපි මාතලේට ඇවිල්ලා. මාතලෙන් තමයි මාතලේ නුවරට ආවා නේද? ඔව් මාතලේ නුවරට ආවා. නුවරට ඇවිල්ලා නුවරින් තමයි කොළඹ ආවේ. මම දැන් මේ සබ්‍රමේ ඇල්ජින් ගමන ගැන කතා කරොත් මොකද අපි දැන් විතරගේ ගමනක් තියෙනවා. මොකද අපි දැන් විතරයි ඇල්ජින් ගමනක්. ඒකේ දැන් මේ එකක් විශේෂ ගමනක් අපි කැම්පස් කාලේ ගියපු. ඒ කියන්නේ
සාමාන්‍යයෙන් ඇල්ජිනෙල්ල කියන්නේ ළඟා වෙන්න පුළුවන් ඇල්ලක් නෙමෙයි ඉතමත් අමාරුයි. ඒ කියන්නේ ඇල්ජිනෙල්ල දැකලාදී බොහෝ දිනක් බදුල්ලේ ඉඳන් කොළඹ යනකොට දුම්රිය මාර්ගයේ අම්බේවිල දුම්රිය ස්ථානය පහු කරාට පස්සේ කිලෝමීටර් 4ක් විතර යනකොට පාරේ අපි බදුල්ල පැත්තේ ඉඳන් යනවා නම් පාරේ වම් පැත්තෙන් පහළ ආගාධයක් වගේ තියෙනවා විශාල නිම්නයක්. ඔව්. ඒ නිම්නයට එහයින් පේනවා එල්ජින් එල්. ඒකට එල්ජින් එල් කියලා කියන්නේ ලංකාවේ තියෙන ලස්සනම ඇලි වලින් එකක්. මොකද එතනට ගිහිල්ලා දර්ශනේ බැලුවොත් නැත්නම් දුම්රිය යන වෙලාවක ඔයාලා බැලුවොත් එහෙම බලන්න පුළුවන් ලස්සනම දියල්ලක් තමයි ලංකාවේ තියෙන එල්ජින් එල්. ඔව් ඒක අර ඊටම ජව සම්පන්න ඇදහැරෙන ඇල්ලක් තමයි එල්ජින් එල් කියලා කියන්නේ හිමිට ඇදහැරෙන එකක් නෙමෙයි විශාල වතුර පාරක් යනවා. දැන් එල්ජින් එල් හැදෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඔයගොල්ලෝ අම්බේවිල පාම් එක ළඟට ගිහිල්ලා තියෙනවා නම් එතනින් එනවා අම්බේවිල ජලාශය. අම්බේවිල ජලාශය යටින් ගලනවා පොඩි වතුර පාරක් අපි ඒකට කියනවා අග්‍රාවය කියලා. එතකොට ඔය අග්‍රාවය එන්නේ හොටන් තැන පැත්තේ. හොටන් තැන පැත්තට ගියාට පස්සේ පේනවා අම්බේවිල ජලාශය. අම්බේවිල ජලාශය ළඟට ගියහම අපිට බලන්න පුළුවන් එතනින් යන වතුර පාර එකට අපි කියනවා අග්‍රාවය කියලා. ඒතර අග්‍රාවය මැප් එකේ බලලා තොරල් බලා ගන්න පුළුවන්. අපි අග්‍රාවය පහළට ගිහිල්ලා තමයි එල්ජිනල් හැදෙන්නේ. එතන අපි එදා ගමන පටන් ගත්තේ කොළඹින් ඒ කොළඹින් අපි නයිට් මේල් එකේ ඇවිල්ලා පාන්දර පහක් පහ වගේ වුණා අම්බේවිල බහිනු නේ චමේ. ඔව් අම්බේල ඔව් පහ වුණා. පාන්දර පහට ගියේ බැහැලා ඊට පස්සේ අපි ආපහු අම්බේල ඉඳන් නානෝයේ පැත්තට ගියා කිලෝමීටර් 4ක් විතර පයින් ඇවිදගෙන ඇල ට ළඟා වෙන ක්‍රමයක් තියෙනවා බලන්න. කිසිම ක්‍රමයක් ඊට පස්සේ කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. අඩි පාරක්වත් ඇත්තටම අපිට ඉස්සලම හොයාගෙන බැරි වුණා. තිබුණේ නැහැ ඇත්තටම. ඔව් ඒතකොට මේ අපි ඇත්තටම දැන් අපි ඇත්තටම අපි ආසාව තිබුණේ ඇල පාම්බට ළඟා වෙන්න. අපි මේ වීඩියෝ එක ඔයාලට පස්සේ පෙන්වන්නම් මේ මේක සාකච්ඡාව අවසන් අපි අනිවාර්යයෙන්ම මේ අපි දාන්න. මොකද ඊට පස්සේ අපි දැන් ওই නානුව ගොඩක් සංචාරකව සහ මේ මගින් පව දැකලා තියෙන නානුව දුම්රිය ස්ථානය පහුවයාට එක තුරක් එනකොට ඒ දුම්රිය නානුව දුම්රිය ස්ථානය සහ අඹයලු දුම්රිය ස්ථානය අතර තියෙනවා මේ දකුණු පැත්ත. අපි මෙහෙ කොළඹ යනකොට දකුණු පැත්තේ තමයි ඇල්ල පාරට පේන පාරට පේනවා කියන්නේ ඈතින් තම සුන්දර විදිහට ගලා හැල්නවා මේ තමයි ඈතින් දෙනෙන්නේ ඒ ඇල්ල. ඉතින් ඒ ඇල්ල ඇත්තටම ගොඩක් සංචාරකව සහ මගින් දැකලා තියෙන අපි විශ්වාස කරනවා ඒ ඇල්ලට යන එක තමයි මේ අපේ ආරමුණ. ඇත්තටම උමේෂ් කිව්වා මේ උමේෂ් බණ්ඩාරල ගෙවල් තියෙන නිසා උමේෂ්ම තමයි මට කිව්වේ මේ ඇල්ල මම කලින් දැනලා දෙනවා මේ එයා මේ බදුල්ලට ගිහින් එනවා කියලා. ඇත්තටම මේ ඒ ඇල්ල ළඟට පාවුමට යන ඉතමත් මේ ආසාවක් තිබ්බා පොඩි කාලේදම කියලා. ඉතින් ඒ ආසාව තමයි අපි එදා ඉෂ්ට කරන්න පුළුවන් වුණේ අපි දෙන්නා මේ කැම්පස් ඇවිල්ලා. ඔව් ඒ කියන්නේ ගමන් මාර්ග ගැන කතා කරොත් කොහොමද මේ අපි දැන් අර කැලේම දැන් යන එක එහෙම අම්බේල දුම්රිය ස්ථානේ ඉඳලා නානුවේ පැත්තට යනකොට හම්බුණ පොඩි ගරා වැටිච්ච ගොඩනැගිල්ලක්. එතනින් තමයි අපි ඇතුළට ගියේ පොඩි අඩිපාරක් හොයාගෙන. ඇත්තට මේක අඩිපාරක් කියන්නේ ගොඩක් වෙලාවට සත්තු ගිම් පාර තමයි අපි ගිහිල්ලා තිබුණේ. ඔව්. එතකොට කැලේ ඇතුළට යනකොට අපිට හම්බුණා ඉස්සලාම හම්බුනේ පොඩි අර යුකලෙක්ටස් වගේ වගාවක්. ඊට පස්සේ තමයි යම් කිසි ආකාරයක කඳුකර වනාන්තරයක ලක්ෂණ මේ කැලේ ඇතුළෙන් පේන්න ගත්තේ. චබිට මතක ඇති අපිට හම්බුණා මේ විස කටු జాතියක් අපි අත දියන්නත් බෑ ඒවට මේ ලොකු වේදනාවක් ඒ කටු වලින් මුහුණුන්නේ මේ අත උමේස් නැහැ මුලින් මුහුණුන්නේ මම තමයි පස්සේ මම ඒක විශ්වාස කරන්නේ නැහැ අත්තර මේ ඇත්තට විස ඇති කියලා. ඒතර මම උමේස් මුහුණුන්නේ මම අත්තර උමේස්ටත් මේ විහිළු කර කර යන ගමන් තමයි මම ඒක පාටම ගහක් එක අත්තක් කළා දැස මමත් අත්තර මුඩු විසික් කියලා වටන මේ මම ඒ ඇනනකම් මම විශ්වාස කරන්නේ නැහැ ඒක ඇත්තට විසයි කියලා. ඊට පස්සේ මම අත්තර ගත්තා. ඔය ඊට පස්සේ ඒ වගේ අත්දැකීම් එක තමයි අපි ඇලට ළඟා වුණේ. අපි කැලේ ඇතුළට ගියාට පස්සේ මේ ඇල්ලේ සාධ්‍ය වලින් තමයි අපි ඇල්ල දිහා ළඟා වුණේ. කියන්නේ අපිට මැප් එකක්වත් ලොකු දෙයක් තිබුණේ නැහැ. අපි අර අත්දැකීමෙන් සහ අර අපිට දැනෙන දේ අනුව තමයි අපි පාර හොයාගෙන ගියේ. ඒ කියන්නේ පාරක් තිබුණේ නැහැ. සත්තු ගියේ පාරවල් සහ ඊටමත් අර ලිස්සර සුළු සහ පෙඟුණු පොළව සහිත පාරවල් තමයි තිබුණේ. ඉතින් අපි සමහරක් තැන්වලදී අතු කෑලි කඩාගෙන ඇතුළට ඉඟගෙන ඒ වගේ දුෂ්කර පාරකින් තමයි ඇල්ල හොයාගෙන ගියේ. අන්තිමට අපිට ඇල්ලට ළඟා වෙන්න අපි සද්ද හොයාගෙන ගිහිල්ලා බලනකොට අපි ගිහිල්ලා තිබුණේ ඇල්ලේ මුදුනට. ඒ වෙනකොට අපි කකුල් සම්පූර්ණයෙන්ම රතු පාටයි, කුණැල්ලු කාලා තනිකර ලේවලින් පෙඟිලා. අපි එතකොට අපි ඇල්ල මේ ඇත්තටම අපේ මාර්ගෝපදේශකයා වුණේ. එතකොට ඇත්තටම මේ Google Map්වත් GPS track එකක්වත් අඩිපාරක්වත් නෙමෙයි අපේ කිසිම එකම සාක්ෂියුනේ අපිට දියල්ල සද්ද විතරයි. දියල්ල ඇදහැරන සද්ද විතරයි අපිට එක මාර්ගෝපදේශකයා වුණේ ඒක විශේෂයෙන්ම මතක් කරනවා. මේ එහෙම තමයි අපි ඇල්ලට ළඟා වුණේ. කොහොම හරි අපි මුලින්ම අපි හිතුවේ අපිට ළඟා වෙන්න බැරි වෙයි කියලා. මුලින්ම අපි ඇත්තටම ශීඝ්‍ර බැස්මක් ඔස්සේ මේ මුලින්ම ළඟා වුණේ ඇල්ල උඩට. ඇල්ල උඩට ළඟා වුණාට පස්සේ ඇත්තටම ගොඩක් වෙහෙසයි. ඉතින් අපි එතනින් ආපු නැවතවිල්ලා නැවතතර ඇල්ලේ සද්දය ඔස්සේ තමයි අපි වටෙන් ගිහිල්ලා මේ ඇල්ජින් පළවෙනි ඇල්ල ළඟට ළඟා යන්න පුළුවන් අපිට පාමුලට.
ඔව් මං හිතන්නේ මේ චමිත්තර දූවිලිල්ලේ සංචාරකයා ගොඩක් වතුර නැති කාලේ ගියා වගේ සමහර සංචාරක ගිහිලා තිබුණා ඔකේ යට ඇල්ලට නමුත් අපි අර ගිය ඇල්ලට මේ සංචාරකයා ගොඩාක් ගිහිලා තිබුණේ නැහැ මං හිතන්නේ ඉතමත් අතලොස්සයි තමයි ගිහිල්ලා ඇත්තේ එතනට මේ ළඟා වෙන්න ඉතමත් අමාරුයි නමුත් ඒක අපි ළඟ දර්ශන සීන සමහර ඒක ඔව් ලස්සනින් අඩුවන්නේ නැහැ ඒක තමයි මේ එතන තියෙන ලස්සනම ඇල්ල ඇල්ජින් ඇලි පන්තිය මං හිතන්නේ ඇලි තුනක් වගේ ඇලි පන් ඇලි ඇල්ල තියෙනවා එතකොට ඒ තියෙන ඇල්ල ළඟා වෙන්න ඉතම අමාරුයි නමුත් ඒක ඉතම ලස්සනයි මේ मार्ग सीतीम सह जीपीएस ट्रैक जीपीएस जीपीएस ट्रैक सह मार्ग मार्ग विस्तर में मार्गे सह लोकेशन पॉइंट सह क्रियाकारी වැඩකරා මේ පරිසරය සම්බන්ධයෙන් මේ ට්‍රැකින් පිළිබඳව ඒ නිසාම අපි ඇත්තරම මේ චමිත් මේ අපේ වනහා පරිශිද්ධ සංගමේ සභාපතිකම බාර ගන්න කිව්වහම චමිත් බාර ගත්තේ නෑ එයා උමේෂ් තමයි බාර දුන්නේ. ඉතින් මම පොඩ්ඩක් චකිතයකට පත් වුණා මේ මොකද දැන් උමේෂ්ට මේ කරගන්න පුළුවන්ද කියලා. නමුත් ගිය අවුරුද්දේ ඇත්තරම අපේ වනහා පරිශිද්ධ සංගමේ තාමත් හොඳට උමේෂ් සෑහෙන කරා මුල් කාලේදී ෆිසිකලි පස්සේ ඊට පස්සේ අපිට මේ කොරෝනා අර්බුදය ආවට පස්සෙත් ඔන්ලයින් ගක් වැඩ මේ උමේෂ් සඳහන් කරා. එතකොට මේ මං හිතන්නේ අර කිව්ව ට්‍රැකින් GPS ට්‍රැක් සේරම දැන් අපේ වර්තමාන සභාපතිතුමත් මෙතන ඉන්නවා. මේ අපිට පුළුවන් අපේ විශ්වවිද්‍යාලයේ තිබෙන මේ වෙබ්සයිට් එකෙන් බ්ලොග් සයිට් එකෙන් ඔගලගේ YBA සයිට් එකෙන් ඒව ගෙනෙන්න සහ අපේ Facebook page එක තියෙනවනේ ඒකෙනු ෂෙයා කරන්න පුළුවන්. අපිට ප්‍රශ්න කීපයක්ම ලැබිලා තියෙනවා. මේ ඉස්කෝලේ කාලේ කරන්න බැරි වෙච්ච සොසයිටි වල වැඩ මේ පරිශ්‍ර සොසයිටි එකේ ජොයින් වෙලා කරන්න පුළුවන්ද කියලා අහලා තිනවා. ඇත්තටම අපි බනහා පරිශිද්‍ය සමුලෝ ඒකට තමයි පැවැත්ුනේ. උගලෙන් තව මොහොතකින් කරා නම් අපේ යම්බලස් ඇසෝසියේෂන් එකේ සෙෂන් එක පැවැත්වෙනවා. ඊයේ පැවැත්ුණ අපේ MSc ළමයින්ගේ සහ BSc ඕල්ස් සොසයිටි ළමයින්ගේ ඒවා ඇත්තටම දැන් මං හිතන්නේ මේ අවස්ථාවේ සම්බන්ධ වෙලා තියෙන අපේ පළවෙනි සභාපතිලා කීප දෙනෙකුත් මෙතෙන්ට. ඉතින් අපි හුඟක් වෙලාට ළමයිව එම්පවර් කරලා ඒගොල්ලොන්ට සම්බන්ධ වෙන්න තමයි මේ සනාන් කරලා තිබෙන්නේ. එතකොට ඒ වගේම මෙතන නිශ්චිත ප්‍රශ්න කීපයකත් අහලා තිනවා මං හිතන්නේ මේ නකල්ස් වල දැකිය හැකි දේකදේශයේ සර්ප විශේෂ කඳුකර මුකලන් මේ කවුද චමිත් උමේෂ් ඉන්නව නේද ඔයගොල්ලන්ට කවුද කතා කරලා උත්තර දෙන්න පුළුවන් නේද ඒවට ඔව් ඔව් සර් චමිත් නේද ඔව් ඔව් සර් මේ ඇත්තරම මේ අපි නකල්ස් අධ විශේෂයෙන්ම මේ දේශීය වශයෙන් දකින්න පුළුවන් මේ විශේෂ විශේෂය තමයි මැඩිල්ලන් මේ මැඩිල්ලන් ඊටමතර ඔය පලාපලංගා සහ කඳුකර මුකලන් තෙලිස්සා කියන්නේ ඇත්තම මේ කඳුකර මුකලන් තෙලිස්සරත් වඩා මං හිතන්නේ පලාපලංගා තමයි අපිට සුලබව දැකිය හැකි මොකද අපි අර අපි ඔය ගියපු කතාවෙම මේ KMP වාඩියේ ඉඳලා අපි දූලෙල්ට යන ඒ පරිසර පද්ධතිය තුළ ඊටමත් මේ තෙත්සහිත පරිසර පද්ධතියක් අපිට හම්බුනේ මේ ඉතින් ඒකේ අර ගස් පොඩි ගස් වටා සහ ඒ ආශ්‍රව මේ ගොඩක් ඉන්න පුළුවන් සහ අපි උදාහරණ විදිහට කියන්න පුළුවන් අපි එක තැනක දැක්ක මේ ගහක මුලක වගේ ඉන්නවා මේ මේ පලාපොළඟ කියන පලාපොළඟ විශේෂය අපි ওই පොළොන් මේ කඳුකර පොළොන් මේ මේ තෙලිස්සා මුකලන් තෙලිස්සා කියන විශේෂ නම් එච්චර අපිට දැකලා මේ නකස් ගමන දෙපර දකින්න හම්බුනේ නැහැ. අනිත් එක සුලබ ඉතින් සාමාන්‍ය විශේෂ ගැරන්ටි වගේ විශේෂත් මේ සුලබ දැක ගන්න පුළුවන්. ඒ වගේ විශේෂ තමයි මේ දැක ගන්න පුළුවන් එන්නේ නකස් මේ හයිකින් ක්ලබ් එක හරහා ඉස්සරහට මේ වගේ හයිකින් ඕගනයිස් කරන්න පුළුවන්ද කියලා අහලා තිනවා. අනිවාර්යයෙන්ම පුළුවන්. මේ අපි දැනටමත් ඒක පොඩි උත්සාහයක් දීලා තිබුණා ඒක හදන්න. මොකද කොරෝනා ආව නිසා තමයි පිටක පොඩක් බ්‍රේක් කළා තින්නේ. අනිවාර්යයෙන්ම ඉස්සරහට ඒක වැඩ පිළිවෙල හදා ගන්න ඕන. අපි හිමර්ස වර්තමාන සභාපති මේ හිමර්ස මල්ලිත් එක්කදලා අපි ඒක සංවිධානය කරන්න මේ බලාපොරොත්තු වෙනවා. හිමර්ෂේ පිළිබඳව මොනාර කියනවද? සර් මට පොඩ්ඩක් කියන්න තියෙනවා මම මොකද ඔකේ අර මේ කතා කරා දෙන්න අපි දෙන්න ඔව් සර් නම් සර් නියම ළමයි දෙන්න එක ඔන් කරන්න පුළුවන්ද නම් සර් වීඩියෝ ඔන් කරන්න පුළුවන් පුළුවන් සර් අපි කතා කරා ඇත්තටම සර් අපි මේ ඔක මේ මේ පටන් ගන්න හයිකින් ක්ලබ් එක
වැඩේ වුණේ ඒ දවස්වල කොරෝනා හින්දා බ්‍රේක් වුණා මිසක් මේ ඇත්තනම ඩොකියුමන්ට් වැඩ ඔක්කොම ඉවර කරා මගේ වීඩියෝ එක නම් ඔන්නෙන්නේ නැහැ මොකක් හරි ඉෂුව එකක් හින්දා ඩොකියුමන්ට් වැඩ ඉවර කරා සහ මම මේ කතාව අහගෙන ඉන්නකොට තේරෙන නිසා අපේ දැන් ඔය ළමයින්ගේ ඉන්න අපේ එක්ස්පර්ට්ස්ලා එක්ස්පර්ට්ස්ලා කියන්නේ එක එක සබ්ජෙක්ට්ස් වලට සාමාන්‍යයෙන් අපි හයිකින් යනකොට මම අන්ඩර් ග්‍රැජුවෙට් කාලේ යනකොට ඒ එක්ස්පර්ට්ස්ලා යනකොට තමයි ඔකේ ඉන්ෆෝමේෂන් ගොඩක් අපිට එකතු වෙන්නේ. ඒ කියන්නේ ඉකොලොජි ගැන දන්න අය ඉන්නවා, සත්තු ගැන දන්න අය ඉන්නවා. ඒ ගොඩම එකතු වෙලා යනකොට තමයි හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒක මම මේ ළමයින්ටත් කිව්වා ඔක සාමාන්‍යයෙන් අපි ඕගනයිස් කරන්නේ හරි රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් එක මම පටන් ගන්නකොටම කිව්වා ඔකේ. එතකොට මේ මෙතන ඉන්න ළමයි ඔක්කොටම ඉන්ට්‍රෙස්ට් එකක් ඇති වෙයි කියන හින්දා මම කියන්නම්. අපි හයිකින් ක්ලබ් එකකට යනකොට කවදාවත් ලිකර්ස් පාවිච්චි කරන්නේ නැහැ, යනකොට පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ හොඳ රූල්ස් තියෙනවා අපේ. ඒ රූල්ස් ටික තියාගෙන ගියොත් තමයි අපේ අර එන්ජොයි කරන වැඩ ටික කරන්න පුළුවන් වෙන්නේ එන්වයරන්මන්ට් එකත් එක්ක. ඒක ඇත්තට මේ ළමයි ඇක්සෙප්ට් කරා අපි ඔය කියන කතා කරපු ළමයි ඇක්සෙප්ට් කරලා තමයි අපි මේ හැදුවේ ඒකට ක්‍රමවේදයක්. මම හිතනවා ඒක ළමයි එකතු වෙලා ඉස්සරහට ගෙනියලා අවබෝධයකින් යුතුව ඉස්සරහට අරේනියයි කියලා. එතකොට ඔය ගෑනු පිරිමි ભેදයක් නැතුවම හයික්ස් යනවා. ඇත්තනම ඊට අමතරව අපි ඔය මම විශේෂයෙන් කියන්න මේ අපේ ජයවර්ධනපුර නැති වුණත් දැන් පේරාදෙණිය එහෙම ගත්තාම රැග් ගැන්ටි රැග් දෙගොල්ලම යනවා. එතකොට පිටින් කවුරු හරි ජොයින් වෙනවා නම් ඒක ඔෆිෂියලි ජොයින් වෙනවට කෙනෙක් නම් ඒගොල්ලොත් එක්කගෙන යන්න පුළුවන්. කවුරු හරි එක්ස්පර්ට්ස් රා ඉන්නවා නම් අන්න ඒ වගේ මට්ටමට කරගෙන ගියොත් එහෙම ඔයගොල්ලොන්ට දැනුම අවබෝධය එක්කම හයිකින් එක්ස්පීරියන්ස් එකක් ගන්න හැකියි. විශ්වවිද්‍යාලය මගින් වර්තමාන සභාපතිතුමත් ඉන්නවා, එයාටත් එකතු වෙලා කරන්න පුළුවන් එනවා. පටන් ගමු නේද මේ කොරෝනා ඉවර වුණාට පස්සේ. මොනා කියනවා දීමර්ෂ? අත්දැකීම් ගැන අහලා තිබ්බා මල්ලිකනේ, ස්කෝලේ කාලේ කරපු නැති දේවල් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ ඔව් කරන්න පුළුවන් සස අපිට මේ ගොඩක් අපිත් එක්ක මේ ඉන්න කට්ටියත් පාසල් කාලේදී සංගම් වල වැඩ කරපු කට්ටිය නෙමෙයි. නමුත් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අපේ වනහා පාර්ශ්වික විද්‍යා සංග්‍රහයට එකතු වෙලා ගොඩක් වැඩ කරපු කට්ටිය ඉන්න නිසා අපි ඔක්කොටම ආරාධනා කරනවා අපිත් එක්ක ඉදිරියේදී කරන වැඩ කටයුතු වලට එකතු වෙන්න කියලා. ඒ දේ තමයි සුඛයන් තියෙන්නේ. විමර්ශයට දැන් අලුතෙන් ළමයිව කියන්නේ මේ අලුත් දැන් මේ දවස්වල කොරෝනානේ තියෙන්නේ, මේ ඉදිරියේදී මොන හරි කරන්න වැඩ කටයුතු බලාපොරොත්තු වෙන වැඩ කටයුතු තියෙනවද විශ්වවිද්‍යාලයේ අරින්න ඉස්සෙල්ලා හරියට පස්සේ? ඔව් ඔව් සර්. දැන් අපි මේ මාසේ 31 වෙනිදා ඔන්ලයින් ක්විස් කම්පිටිෂන් එකක් සංවිධානය කරලා තියෙනවා. ඒක ඊට පස්සේ අපි ඔන්ලයින් ඩිබේට් කම්පිටිෂන් එකක් කරනවා පෙබරවාරි මාසෙදී. අපි මාර්තු මාසෙදී විශ්වවිද්‍යාලයේ ආරම්භ කරන්න බැරි වුණොත් අපි අපේ ෆොටෝග්‍රැෆි කම්පිටිෂන් එක එක්සිබිෂන් එකයි මේ පාර ඔන්ලයින්ම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. Right. Then there's another question on this mangrove specific monospecific mangrove forest structure. Who'd like to answer? Dr. Priyan, can you say something on that one? Yes, I can something about it, but what's the exact question? I can't Now the topic case is I would like to hear the opinion on relationship of small scale exploitation and monospecific mangrove forest structure in Sri Lanka. All right, so the question basically asked about the relationship between mangrove biodiversity and its the mangrove destruction and how it affects the structure, composition and biodiversity, etc., right? Yes. Yeah, so I'm not an expert in mangroves, but as a general environmentalist, I can say a few words about this issue. Yes, I think the question might have raised by because of the recent media reports we heard on mangrove destruction, especially in Muthurajulu area, etc., and many other places along the coast. So, yeah, so I think everybody knows that mangroves are vital ecosystems for the survival of biodiversity. They are like
habitats of prime importance for coastal and coastal fisheries, provide vital breeding grounds, etc., and also the birds. They provide the roosting and nesting sites for migrant birds as well. So all these coastal wetlands and mangrove ecosystems provide vital habitats for fauna and also the fish, crabs, etc., and as well as mammals, monkeys, fishing cats. They all, those are the species typically inhabit these ecosystems. And I think if we take herpetofauna, again, huge diversity could be found. And talking about the, I think the question asked about the mono specific structure. Yes, that's quite common in mangrove ecosystems because even I had the opportunity to work and do some assessments in along the eastern coast of the mangrove ecosystem. So all the way starting from Portuville, Batiklo, then Trincomalee, up to that, I got the opportunity to do some ecological assessments in a few of those wetlands. So these monospecific communities, especially species like Abyssinia or Rhizophora, you can find areas dominated by a single species. So it's not an artificial thing or man-made thing, but it's something natural you can find in those ecosystems. And they provide habitats for, habitat specialists. So these type of small-scale mangrove exploitations will definitely have a negative impact on these habitat specialists. So even at the Department of Forestry and Environmental Science, we have recently embarked on a project where we are trying to set up a mangrove conservation center in Itapan. And we have done these preliminary works in that area. And again, I think we could find these kind of areas where the habitat is dominated by a single species. And yeah, I think Vimukti is also here. Maybe he can talk a little bit about that. I think that's enough. Dr. Priyan, I think that is a good answer for that one because we have running out of time and we have very limited time for this one. And then make pilibanda vena ape other session ekak pilibanda vena kaatara yuna hari prashne mahanna thiyenada ape prof subasinga yamak prakash karanna kamathida head of the department prof subasinga innawa neda kaatara yuna ape me ලබා දෙන මම හිතන්නේ අවස්ථා ගැන කිව්ව තව ඒ වගේ අපි අතින් ලබා දෙන්න බැරි ච අවස්ථා මොනවද කියලා දැනගන්න තියෙනවා නම් අපිට ඒවත් අධ්‍යයන ශක්තිය හදා ගන්න පුළුවන් ඔකටරි ප්‍රශ්න මොනවාරි තියෙනවද අතරම අද තව අපිට මේ ස්පෙෂල් ප්‍රසන්ටේෂන් කීපෙකුත් තියෙනවා මේ අපි ඒවා මේ උමේෂා ඉන්නවද උමේෂා Shashini, Hasini, Nurani, Sandani, innawa ne megalo? Api egolange presentation then cover monahari prashna thiyenawa na ahanna me me pilibandawa ape me expedition ekeni ape wanaha parisidya sangamaye the present students lage session ekak me thiyenne thi insa e students lata monahari thawa katha karanna kemathi nan ahanna උගලන්ගේ අදහස් එම අපි වාහලක් ඉන්නවා මම දැක්කා මුල්ම සමාජික ක්වෙස්චන් මොන හරි අදහස ප්‍රකාශ කරන්න පුළුවන් නම්
දැන් කතා නොකරපු කවුරු ඉන්නවා නම් කියනවා මොනාරි අදහස ප්‍රකාශ කරන්න කැමති නම් එහෙම නැත්නම් අපිට තව වීඩියෝ එකක් ප්ලේ කරන්න පුළුවන් we have another 5 minutes to go කවුරු අදහසක් මොනාරි දක්වනවා නම් විමුක්ති කියන්නේ මොනාරි මම කියන්නම් සර් මේ මම හිතන්නේ එතන ප්‍රශ්නයක් අහලා තිබ්බා මේ එක්ස්පීරියන්ස් ගැන මේ කියන්නේ ක්ලබ් එක්ස්පීරියන්ස් එක ඒ වගේ දේවල් ගැන ප්‍රශ්නයක් අහලා තිබ්බනේ අතර මෙහෙමයි මම හිතන්නේ ඉස්කෝලේ කාලේ කරන්න තියෙන දේවල් ඉස්කෝලේ කාලේ කරන්න ඕනේ නමුත් ඒක මගේ අරුණා නම් ප්‍රශ්නයක් නෑ සොසයිටි එකත් එක්ක එකතු වුණා මම හිතන්නේ අපි සෑහෙන්න වැඩ කරනවා මේ මම ඉස්කෝලේ යන කාලේ මීට වඩා ටිකක් වෙනස් වෙන වෙන දේවල් තමයි ගොඩක් ඉන්ට්‍රස්ට් එක තිබ්බේ නමුත් යුනිවර්සිටි කාවර පස්සේ අපිට පාරවල් හම්බ වෙනවා මම අර පිටියේ කේදි කියනවා වගේම මට මතකයි ස විදුසරපත්‍රයට මට ලියන්න අවස්ථාවක් හදලා දුන්නා ඊට පස්සේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා මට ෆීල්ඩ් එකේ හැමතැනම යන්න කියලා දුන්නා ඊට පස්සේ අපිට ක්ලබ් හදාගන්න ක්ලබ් එක ඇතුලේ වැඩ කරන්න කොහොමද වෙන්නේ කියන එක ඊට පස්සේ අනිත් එක තමයි අපිට හිතලා ඉවර වෙලා දෙයක් කරගන්න පුළුවන් අපිට හිතලා අලුත් දේවල් කරනකොට හැමතිස්සෙම උදව් කරා ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලන්ට එක්ස්පීරියන්ස් නැත්තම් එක්ස්පීරියන්ස් එක හදා ගන්න පුළුවන් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් තියෙන්න ඕනේ උනන්දුව සහ ආසාව තියනවා නම් මේකට ආවට පස්සේ සෑහෙන දේවල් කරන්න පුළුවන් ඒ කියන්නේ කෙනෙක් හිතනවා නම් මේ කියන්නේ කරන්න බෑ මට තේරෙන්නේ නෑ කියලා ඒක කිසි ගැටලුවක් නෑ අපේ යාළුවෝ ඉන්නවා අපි හැමෝම එකතු වෙලා ඒවලා වැඩ කරා අපි දන්නේ නැති දේවල් තියනවා එතකොට අපි කෙනෙක්ගෙන් අහනවා සමහරලාට සර්ලා වුණත් අපිව කට්ටිය හොයලා දෙනවා අපිට ඒ කියන්නේ අපිව ගයිඩ් කරනවා මෙයාගෙන් අහන්න මෙයාත් එක්ක වැඩ කරන්න එහෙම කියලා ඒක නිසා මේ ඕකේ අර එක්ස්පීරියන්ස් එකේ නෙමෙයි තියෙන ප්‍රශ්නේ ඉස්කෝලේ කාලේ කරාද නැද්ද කියන එක නෙමෙයි ඔතන තියෙන ප්‍රශ්නේ ඔතන වැදගත් වෙන්නේ ඔයාට කොච්චර කරන්න ඕනේද මොනවද කරන්න ඕනේ කියන එක ඒ හැම පැත්තෙම දෙයක් කරන්න උනන්දුව තියනවා නම් එහෙම මේක ඇතුලේ පාරවල් තියෙනවා හදාගෙන යන්න ඒක නිසා මේ බය වෙන්නවත් අර වද වෙන්නවත් එපා ඔයාට මේ කරන්න ඒ කියන්නේ මම කලින් කරලා නැහැ කියලා පටන් ගන්න ඊට පස්සේ ඔයාට පාරක් හදා ගන්න පුළුවන් right thank you i think that's all we have session දැන් ඔය ළඟ ඉන්නේ යා මේ සමාජ දුරස්භාවයේ නැතුව ඉන්නේ ජෆ්නද ඉන්නේ ඔයගොල්ලෝ නැත්නම් ඔය ජපුරේද ඉන්නේ ඔය දැන් මෙයා ඔෆිස් එකේ එතකොට මේ right i think now we are going to wind up this session everyone who presented the papers okay thank you very much අපිට නමුත් මේ සමහර special students ලගේ මයිතන ප්‍රසන්ටේෂන් හතරක් විතර අපිට දැන් මේ අවස්ථාවේ වෙලා මදි නිසා පෙන්වන්න බැරි වුණා. ඒකෝට අපි ඒව අද හැන්දෑවේ තියෙන session එකෙදි පෙන්වනවා and we all invite you to come to 10:45. This is a Young Wildlife Association session. Then we have a keynote address by Dr. Jagat Gunawardana and freshwater fishes, marine fauna diversity, coral restoration. ඒ වගේ ප්‍රපූර්ව ගැන මේ බර්ඩ්ස් ගැන මෙමර්ස් ගැන ලංකාවේ ඉන්න පරිසර විශේෂඥ සාකච්ඡා පවත්වන දී මාද හැන්දෑවේ තියෙනවා. ඒ also we have we asked you to come to the discussion අපි මේ ඇප්ලිකේට ගියොත් එහෙම එක පැත්තකට තියෙන හෝල් කියලා අනිත් පැත්තේ තියෙන chat room කියලා ඒ chat rooms වලත් ඔයගලන්ට chat කරන්න පුළුවන්. එහෙමනම් අපි පාලක මිත්‍රියට බාර දෙන්න මොකද කියන්නේ? Thank you very much Professor Hiran Amarasekara for conducting the session and I also want to thank the participants for making this a very interactive session so as Professor Hiran Amarasekara said the next session will be with the Young Biologists Association and Dr. Jagat Gunawardana will be the keynote speaker of the session so I also invite all of you to join that session with the same Zoom links so with that before I end I would like all of you to switch on your videos to take a group photo of this session can everyone please switch on their video Thank you.
Thank you very much. Can we also have one with the thumbs up sign as well? Thank you very much, everyone. So with that, we conclude this session. I hope you join the next one as well. Okay, thank you all. Then 10:45, come back here. And live session, we will change the URL. Others, you can join in here. Thank you.